උදෑසනක් වේවා. ආශිර්වාදමත් සබත් දවසක් කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. මේ උදෑසන සබත් දේවමෙහෙට සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාමත්, ඒ වගේම අලුතින් සම්බන්ධ වෙලා සිටින සියලුම සහෝදර සහෝදරියන්ද, ඒ වගේම YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙන්නා වූ සියලුම දෙනාමත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ channel එක subscribe කරන්න, bell button එක click කරන්න, ඔබට දැමූ සැනින් අපගේ video නරඹන්න පුළුවන්කම ලැබෙනවා. අලුතින් සම්බන්ධ වෙලා සිටින අයට අපේ ඉදිරි ආඥාවන් සඳහා සහ දේව මෙහෙයන් සමග සම්බන්ධ වීමට YouTube නාලිකාවෙන් සම්බන්ධ වීමට පහත description box එකේ දාලා තියෙන link වලින් අපේ WhatsApp කණ්ඩායම් වලට සම්බන්ධ වීමේ හැකියාව ඔබට ලැබෙනවා. අපි මේ මොහොත සියලු දෙනාම දෙවන් වහන්සේගේ පාමුල යටහත් වෙමු. මේ උතුම් සබත් දවස උන්වහන්සේට බාර කරලා යාඥා කරමු. අපි මුළුම සිතින් උන්වහන්සේට කැප වෙමු. ස්තුති දෙවි පියාණන් වහන්ස. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිම වේවා ස්වාමීනි. ඔබට ගෞරව වේවා. අතිශුද්ධ වූ බලවත් වූ ප්‍රේමණීය මගේ උතුම් දෙවි පියාණන් වහන්ස. මුළු විශ්වයකට අධිපතිකම් කරන උතුම් දෙවි රජුරුවන් වහන්ස. ඔබ වහන්සේ දුන්නා වූ මේ අලංකාර දවස නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ දරුවන් මේ මොහොත ඔබ වහන්සේ සෑම දේශ දේශයකින්ම සෑම ස්ථානයකින්ම ඔබ වහන්සේ ස්වාමීනි එක්රෙස් කරලා මේ මොහොත ඔබගේ දිව්‍ය අභිමුඛයේ සබල තියෙන නිසා ඔබට ස්තුති කරනවා. ඊයේ දවසේ පටන් ඔබ වහන්සේ මේ සියලු දෙනාගේම හදවත් පිළියෙල කරමින් ස්වාමීනි සෑම අපවිත්‍ර දෙයින් ඔවුන් නිදහස් කරලා උතුම් දෙවිඳුනි ඔබ වහන්සේගේ සබත් දේමෙහෙට සම්බන්ධ වෙන්න ස්වාමීනි ඔවුන්ව සූදානම් කළ නිසා ඔබට ස්තුති කරනවා. ජීවමාන මගේ දෙවි පියාණන් වහන්සේ सरो पराक्रम देवी प्यावनी ओब बलवत्तु देवी प्यावनन वहांस हालेलुया ओबड़े सुति करनवा सुति करनवा सुति करनवा मुल्युम हदवतिं ओब वहांसेट हदवतत्तु लांतेम अपि नमस्कार करनवा अपि ओबड़े ओबगे पामले अटहत्तेनवा जीवमान महोत्तम सरो पराक्रमो सरो बलधारी देवी प्यावनन वहांस मगे आदर जेसुस क्रिस्तुनी ओब वहांसेदा ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් නමින් මේ මහා පොළවට ආව මගේ ස්වාමීනි මේ මිනිස් පරපුරක් වෙනුවෙන් ඔබ වහන්සේදා ජීවිතය පූජකලා මගේ ස්වාමීනි ඔබ වහන්සේ විඳ වද වේදනා ස්වාමීනි සිහි කරනවා මේ මොහොත ඔබ වහන්සේ වැගිරුවා වූ ලේ සිහි කරනවා ස්වාමීනි ඔබ ලැබුවේ කස්ස පහරවල් ඒ හෙල්ල පහරවල් ඇඳ පහරවල් ස්වාමීනි ඒ පැලඳු කටු ඔටුන්නද මගේ ස්වාමීනි දරු බර කුරුසයද ස්වාමීනි සිහි කරනවා මගේ ස්වාමීනි ඔබ වහන්සේ දා ස්වාමීන් යන පහරින් කුරුසියේ මරණ තුරාවට ඔබ අපිට ප්‍රේම කළා මගේ ආදර ජේසුනි හලෙලුයා ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේ දා මරණය පාතාලය පරාජය කරමින් ඔබ උත්තාන වුණා මගේ දෙවි පියාණනි ජේසුනි එහක වෙනුවෙන් වැගිරු නිර්මල ලේ සිහි කරනවා මේ උදැස්සර මගේ පියාණන් වහන්සේ ඒ ලේවලට අපි බාර වෙනවා අපි කැප වෙනවා ඒ සුද්ධ වූ රුධිර जीवित ස්වාමිනී එකිනෙකාගේ මහතවත් තුළට කතා කරන්නට ස්වාමිනී මේ ජීවිත වෙනස් කරමින් ඔබගේ මාවතේ ගෙනියන්න ඒ ඔබගේ වචනේ තුළම මේ ජීවිත ගෙනියන්න මගේ ස්වාමිනී මග පෙන්වන්න මෙන්න මහෝත්තම දෙවි පියාණනි එකිනෙකාම යටහත් වෙනවා ස්වාමින් මහන්ස ඒ වගේම ඔබ වහන්සේ දුන්නා වූ මේ දේව දාසයන් දෙදෙන නිසා ඔබට ස්තුති ප්‍රශංසා කරනවා පියාණනි ඔවුන් තුලින් අද දවස මේ දරුවන්ට කතා කළා ඔබ වහන්සේ ස්වර්ගයේ සිට ස්වාමිනී වන්නා වූ මේ වචනෙන් මේ ජීවිත ඔබ වෙනස් කරන්න යන නිසා ඔබට ස්තුති කරමින් ස්වාමීනි ප්‍රශංසා දෙමින් අපි මුළුම සිතින් ඔබට নমස්කාර කරනවා ස්වාමීනි අතුලාන්ත හදවතින් අපි ඔබ වහන්සේට নমස්කාර කරනවා ස්වාමීනි ඒ සියලු নমස්කාරයේද ප්‍රශංසාවද ස්වාමීනි ඔබගේ නාමයට පමණක්ම හිමි වේවා ਸਰව පරාක්‍රම දෙවියන් මහන්ස මේ මොහොත පටන් දවසේ අවසාන වෙලෙක ඔබ වහන්සේටම බාර වෙලා කැප වෙනවා ක්‍රියා කළ මැනව මේ ජීවිත මත ස්වාමීනි සියල්ල ඔබට බාරයි නාස්රී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමේනි ආමේන් 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 ඉස්විතේ රස දෙවියන් වහන්සේගේ අතිශුද්ධ පාද පාමුල් ළඟ වෙමු
හැමෝම දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට සිත් සූදානම් කර ගන්න. ඔබට නමස්කාර වේවා අපගේ දෙවි ස්වාමින් වහන්ස මේ මොහොතේ අපි ඔබගේ සුද්ධ පාද පාමුල තුරන් වෙනවා. හැමෝම පවිත්‍ර සිත් ඇතුව ජේසුස් වහන්සේගේ සුද්ධ ලේයින් වැසෙමින් අම අපවිත්‍රකම් උන්වහන්සේගේ ලේයින් සෝදාගෙන දේව මෙහෙට ඇතුල් වෙනවා. අහුගේ දවසේ निराහාරින් සහ යාඥාවෙන් සූදානම් වුණු දෙවියන් වහන්සේගේ සේවක සේවිකාවන් අද මේ වෙලාවේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා උදසා මදහත්කාරකමේ යාඥාවන් වල නිරත වෙන්න. ඒ වගේම අනෙකුත් සියලු දෙනා තමන්ගේ වැරදි ගැන අතීතයේ සිදු වුණු දුබලතාවයන් අපවිත්‍රකම් ගැන සංගවන්නේ නැතුව ජේසුස් වහන්සේට කියලා පවිත්‍රතාවය ලබා ගනිමින් මේ සුද්ධ වූ දේව මෙහෙට සම්බන්ධ වෙන්න. මේ ඔබ පැමිණීම අපි নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට ලඟ වෙමු. හැමෝම දෙවියන් වහන්සේට নমස්කාර කිරීමට සිත් සූදානම් කර ගන්න. ඔබට নমස්කාර වේවා අපගේ දෙවි ස්වාමින් වහන්ස මේ මොහොතේ අපි ඔබගේ ශුද්ධ පාද පාමුලට ලඟ වෙනවා. හැමෝම පවිත්‍ර සිත් ඇතුව ජේසුස් වහන්සේගේ ශුද්ධ ලේයින් වැසෙමින් තම අපවිත්‍රකම් උන්වහන්සේගේ ලේයින් සෝදාගෙන දේව මෙහෙට ඇතුල් වෙනවා. පහුගිය දවසේ निराහාරින් සහ යාඥාවෙන් සූදානම් වුණු දෙවියන් වහන්සේගේ සේවක සේවිකාවන් අද මේ වෙලාවේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා උදසා මදහත්කාරකමේ යාඥාවන් වල නිරත වෙන්න. ඒ වගේම අනෙකුත් සියලු දෙනා තමන්ගේ වැරදි ගැන අතීතයේ සිදු වුණු දුබලතාවයන් අපවිත්‍රකම් ගැන සංගවන්නේ නැතුව ජේසුස් වහන්සේට කියලා පවිත්‍රතාවය ලබා ගනිමින් මේ ශුද්ධ වූ දේව මෙහෙට සම්බන්ධ වෙන්න. මේ ඔබ පැමිණීමේ සිටින්නේ දෙවියන් වහන්සේ පටන් ගැන්මේ ඉඳලා නියෝග කළ 7 වෙනි දවසේ ශුද්ධ සබත් දේව මෙහෙටයි. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්ස. එබැවින් සියලු දෙනා ගෞරවයෙන් යුක්ත වූ වහන්සේට ලඟ වෙන්න. ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්ස. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවි ස්වාමින් වහන්ස. සියලු මහිමය දෙනවා. අපේ දුබලතාවයන් ගැන අපි ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවිල්ලේ යුක්ත ඔබට ලඟ වෙනවා දෙවියන් වහන්ස. ඔබගේ අභිමුඛයට එන්නට සුදුසු අය නොවේයි අපි. අපි බොහෝ අපවිත්‍ර මාර්ගවල ගමන් කළ අය. නමුත් ඔබ වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන ඔබ දුන්න ගැලවීම තුලින් පවිත්‍රතාවය ලබා ගැනීමෙන් ඔබගේ සුද්ධ පාමුලට එනවා. හැම කෙනෙක්ම තමන්ගේ හිත්වල තිබෙන අපවිත්‍ර තැන් පාප ඒ වැරදි දේවල් සංගවන්නේ නැතුව ජේසුස් වහන්සේට කියලා පවිත්‍රතාවය ලබා ගන්න. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. මගේ පාප ලාක්ෂාවෙන් රතුව තිබේ හිම මෙන් මා පිරිසිදු කළ මැනවි. मगे पाप लाक्षाविन हरिना පිරිසිදු වෙමිම ජේසුගේ වෙමි කුරුසේ වැගිරු මේ දහරා ඔබට নমස්කාර වේවා. හැමෝම පවිත්‍ර වෙන්න. ඔබේ අපවිත්‍ර තැන් ජේසුස් වහන්සේ කළ කැපකිරීමේ කුරුස පූජාව තුලින් පවිත්‍ර කර ගන්න. උන්වහන්සේගේ ශරීරයෙන් ගලා ගිය රුධිරය කර්ණ කොටගෙන
නොබලාගේ අතීත පාප කර්මවලට දැන් සමාව ලබා දෙනු ලබන්නේ. උන්වහන්සේ වදාහාගත් සියලු දෙනාගේ අතීත පාප සෝදා හැර අලු ජීවිතයකට නව උපතක් ලබා දෙනසේක. එබැවින් අවංක සිතින් පවිත්‍ර වෙන්න. පවිත්‍ර වෙන්න. පවිත්‍ර වෙන්න. හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ලේයින් පවිත්‍ර වෙන්න. ඔබට নমස්කාර වේවා. අතීත වැරදුණු තැන් හැම එකක්ම කියන්න. දුර්වල වුණු තැන් දෙවියන් වහන්සේට සංගවන් නැතුව කියන්න. යේසුස් වහන්සේගෙන් සමාව ඉල්ලන්න. හලෙලූයා 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 හබලහෙලෙහි වෙල්. උන්වහන්සේ ඉදිරි අවංකව පසුතැවෙන්න. දෙවියන් වහන්සේගේ කැළවීමත් කරගන්නේය. උන්වහන්සේ නුඹට වැරදුණු තැන් නැවත නිවරදි කර දෙනවා ඇත. හලෙලූයා. ඔබට নমස්කාර වේවා. මට ශෝක පැමිණුනේ මා පව් නිසයි. පසුතැවෙමි මා ඔබේ පාමුලේ. මට ශෝක පැමිණුනේ මා පව් නිසයි. පසුතැවෙමි මා ඔබේ පාමුලේ. ජේසුනි ඔබ සදා ප්‍රේමයෙන් පිළිගනු මැනවි මෙන්න. යේසුනි ඔබගේ සදා ප්‍රේමය පිළිගනු මැනවි මෙමා. කුරුසේ වැගිරු දහරා මා පව් සෝදා හරිනා. සිදු වෙමි මා ජේසුගේ ලේවලි. කුරුසේ වැගිරු දහරා විරිසිදු වෙමි මා ජේසුගේ ලේවලි. කුරුසේ වැගිරු දහරා පවිත්‍ර උණු සියලු දෙනා යටහත් සිටින් මහෝත්තම දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කරන්න. ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ. සියලු මහිමය දෙවියන් වහන්සේට පමණක් ලබා දෙන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනි. ඔබ නිර්මාණය කර මේ පොළවට රැගෙන ආ ඔබගේ දෙවියන් වහන්සේට සියලු ගෞරවය ලබා දෙමින් සිටින්න. ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්සේ. ලිබලතල හබලහතලි හිමිලි කිලි හතහෙලි හබලතල බලකල හතලි හිමිලි මෙනි කිලි. ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා নমස්කාර වේවා දෙවියන් වහන්සේ. සියලුම මහිමේ ඔබට පමණක් ලබා දෙන අපගේ දෙවියන් වහන්සේ. ඔබ මේ নমස්කාර කරමින් සිටින්නේ පොළවේ සියලු බලය ඇති මුළු විශ්වයේද ස්වර්ගද මම පාලනය කරන සියලු දෙවිවරුද මනුෂ්‍යයන්ද මවා පාලනය කරන අනන්ත බලයෙන් යුක්ත මහෝත්තම දෙවියන් වහන්සේටයි. උන්වහන්සේගේ කරුණාව කිසි කලෙක නොවෙනස් වෙනසේක. උන්වහන්සේම නුඹලාව මවා වදාළසේක. ඔබට নমස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්වාමිනී. උන්වහන්සේට අවනත වන්නන්ට උන්වහන්සේගේ දිව්‍ය කරුණාව නිරන්තරයෙන් පිහිටවන්නේ. අපහරි හතහෙලි අපලතල අපලහතෙලි හිබෙලි මෙලි මෙලි මෙනි. උන්වහන්සේට විරුද්ධව සිටිය හැක්කේ කාටද? උන්වහන්සේගේ බලයේ ඉදිරියේ පිළිතුරු දිය හැක්කේ කාටද? ඔබ වහන්සේ සදා කාලයෙන් සදා කාලයට සියලට ඉහලින් සිටින සේක. ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට নমස්කාර වේවා. ඔබට নমස්කාර වේවා.
දෙවියන් වහන්සේ නමස්කාර වේවා ස්වාමිනි සියලු මහිමේ වේවා ස්වාමින් වහන්සේ ඔසවන්නේ මා දෑත දැන් නම දින්නට දේවාති දෙව් මහදේවි රජීද ජේසුස් नमस्कार स्वामी हेम कि अखंड याज्ञावे निरतवेन्वधानी हेमोम याज्ञा करमी मे नमस्कार मध्ये शुद्धात्म महंस क्रियाकर्ण अखंडव नमस्कार हेम कि अखंडव नमस्कार अन्य भाषा वे दीमनावन लबाति बिनाय इम दीमनावन भाविता कुट अखंडव इम भाषावली याक्त्याकर्मी सिदिन्न अनि थेम किनिक्म तमंगी हदवती नगिन स्तुतिय नमस्कारय देवियन वहन सेवितो स्वामीन याक्त्याकर्मी सिदिन्न हालेलुया हबलतल हबलहतेल हिमिले मिले मिले मिनिके ओबट नमस्कार वेवा देवियन वहन से उसवन्ने मी मा दैत दैन नम दीनता देवाती देव महादेवी रचित जेसुस वे अंधे भी वरु हो बिन वाटी ना दे अपने किसी ओब पामनाई सदा मात में दिनु स्वामी ये नाम लिखाई उधन ने मां मगे सिहा ये नाम लिखाई उधन मगे उस वन्ने मी मा दैत दैन नम दीनता देवाती देव महादेही रजीद जेसुस वे ඔබට නමස්කාර වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සියලුම මහිමේ වේවා අපගේ දෙවියන් වහන්සේ මේ දවස තුල ඔබ වහන්සේ මේ කිනේ කෙනාට කතා කළ මැනව ඔබගේ ආත්මයෙන් පූර්ණ කළ මැනව ඔබගේ වචනයට කීකරු වී ඔබ වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණි මේ සියලු දෙනා ඔබ වහන්සේ විසින් අතගසා ඔබගේ සැලැස්ම තුල ඉදිරියට රැගෙන ගිය මැනව දෙවියන් වහන්සේ අබලතල අබලහතලි හිබිලි බිලි 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 ඉලි හතලි බලකලහ තල අබලතල අබහතලි හිබිලි බිලි 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 आराधना
අඛණ්ඩව ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්නි. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ පැමිණ මේ කිනෙක් කෙනාට මඟ පෙන්වන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබගේ සැලැස්ම තුළට මේ කිනෙක් කෙනාව අරගන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ අතගස්වන්න මේ කිනෙක් කෙනාට. හැමෝම යටහත් සිටින් දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරගන්න මේ වෙලාවේ. උන්වහන්සේගේ අභිමුඛයට පැමිණලා සිටින සියලු දෙනා වෙනත් දේවල් වල යෙදිලා ඉන්නේ නැතුව දැන් අඛණ්ඩව යාඥාවේ යෙදී සිටින්න. දෙවියන් වහන්සේට යටහත් වෙලා ඔබට තේරෙන දැනෙන ප්‍රමාණයට සුති කරමින් සිටින්න. දැන් පහුගිය දවස්වල දෙවියන් වහන්සේගේ බලය අත්දැකපු අය, ආශිර්වාද ලැබපු අය, උන්වහන්සේව අදහගෙන ඉන්න සියලු දෙනා දැන් වෙනත් දේවල් වලට අවධානය දෙන්න එපා. මේ ඔබව කැඳවලා තියෙන උන්වහන්සේගේ සබත් දිනේ දේව මෙහෙටයි. එබැවින් හැම කෙනෙක්ම යටහත් සිටින් යාඥා කරන්න. ඔබ උන්වහන්සේගේ දේව මෙහෙ සුළු කරනවා නම් උන්වහන්සේගේ මාර්ග සුළු කරන්න සඵල වෙන්නේ නැහැ. එබැවින් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේගේ පාමුලට අවනත සිටින් පැමිණෙන්න. හැම කෙනෙක්ම යාඥා කරන්න. ඔබ යාඥාවට ඇතුල් වෙන්න. දැන් හැමෝගෙම හදවත් තුළින් නැගෙන ප්‍රශංසාව උන්වහන්සේට දෙන්න. උන්වහන්සේට ගරු කරන්න. උන්වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමින් දෙවියන් වහන්සේගේ ආත්මය ලබන පිණිස සූදානම් වන්න. අබලතලෙ හිබෙලි හිදෙලි හිබෙලි හතලි බලබලබලම නකලා. ශුද්ධාත්මයන්නි ශුද්ධාත්මයන්නි අප කෙරෙහි වඩින්න. අප කෙරෙහි ප්‍රකාශ වෙන්න ශුද්ධාත්මයන් වහන්සේ. අමනත ලබල හතලි හිබෙලි කෙලි හතලි අබලතලා. ශුද්ධාත්මයන්නි අප කෙරෙහි ප්‍රකාශ වෙන්න. මේ කිනෙක් කෙනා කෙරෙහි ප්‍රකාශ වෙන්න ස්වාමින් වහන්සේ. ශුද්ධාත්මයන්නි වැඩිය මැනව ශුද්ධාත්මයන් වහන්සේ. ඔසවන්නේ මී මා දෑත දැන් නම දින්නට දේවාති දෙව් මහදේහි රජීද ජේසුස්. ඔසවන්නේ මී මා දෑත දැන් නම දින්නට දේවාති දෙව් මහදේහි රජීද ජේසුස් වේ. අන් දෙවිවරු වෙනත් වටිනා කිසිත් නෑ නොවේ. ඔබ පමණයි සදා මාත්මේ මිදු ස්වාමි. අන් දෙවිවරු වටිනා කිසිත් නැහැ ඔබ පමණයි සදා මාත්මේ මිදු ස්වාමි. ඒ නාමෙන් කයි උගන්නේ මා මගේ සිරා. ඒ නාමෙන් කයි උගන් මගේ සිහල්. ඔබට නමස්කාර වේවා ශුද්ධාත්මයන්නි. ඔබ වහන්සේ පැමිණේ මේ කිනෙක් කෙනාගේ හදවත් වලට කතා කරන්න, ඔවුන්ගේ ආත්ම සවිමත් කරන්න, ඔවුන් වැටි සිටින ස්ථාන වලින් වැරදිලා තිබෙන තැන් වලින් ඒ වැරදි නිවැරදි කරගෙන ඔබගේ අතට කැපවෙන්න උදව් කරන්න ස්වාමින් වහන්සේ. මේ මොහොතේ යටහත් සිටින් ඔබට නමස්කාර කරන්නට ඔබගේ පාමුලට ආපු හැම කෙනෙක්ම සිහිකොට ඔබට බාර කරනවා. ඔවුන් ඔබ වහන්සේගේ ආශිර්වාද ලබනසේක්වා. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. නුඹලා දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම් කන්දී සබත් දවසේ දේව මෙහෙට සම්බන්ධ වී සිටින බැවින් මේ සතිය ගමන් කරන්නට උන්වහන්සේ නුඹලාට කරුණාව දක්වනසේක්වා. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේගේ නිල්ලා සිටිමු. දෙවියන් වහන්සේගේ පණිවිඩය තුලින් අපි හැම කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරන්න කියලා ශුද්ධාත්මයන් වහන්සේ මැදහත් වී මේ කිනෙක් කෙනාගේ හදවත් වලට කතා කොට උන්වහන්සේගේ පණිවිඩයෙන් මේ කිනෙක් කෙනාගේ ජීවිත
විනාශ කරන්න කියලා ඉල්ලා සිටමින් අපි දේව වචනේ උදෙසා යාඥා කරමු. सर्व बलदार जीवमान देवियन वहांस येसुस वहांस के नाम में शुद्ध उदयास नवत वार को वहांस स्तुति करना स्वामी ने वहांस के वचन निसा स्वामी वहांस मे मोहत स्वामी वहांस वहांस के वचन आसन देन मोहते वहांस के करुणा वापी किने न करे थबुन मैनम स्वामी वहांस स्वामी ने वहांस के आत्मन वहांस के भले वहांस के देश के वहां से आल कल मैनो स्वामी ने वचन तो वहां से बाले स्थिर खल मैनो स्वामी ने ये वचन आसाना सैम खिलुक जीवित स्वामी वहां से धारने खर गने में ये वचने थुले स्वामी वहां से उनके जीवित हजा गंड वहां से पखार आत्म अनुभव भले अपि लबा दुन मैनो स्वामी वहां से दहतर में वचने बार करना देश के बार करना स्वामी वहां से मैं अंतर जाले मगिन वैश्वस्ती ना सैम खिलुक आत्म मन से हदवत बार करना ඒ සෑම දෙයක්ම අසාගෙනම ස්වාමීන් වහන්සේ වචනේ තුල ගමන් කරන්න ඉදිරි කාලයේ ස්වාමීන් වහන්සේ වචනේ තුලින් ගමන් කරන්න ඔබ වහන්සේගේ උපකාරය ලබා දුන මැනව ඔබ වහන්සේගේ දයාවට මේ අවස්ථාවේ සියලු බාර කරමි යාඥා කරනවා යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 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 අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය අහනට පෙර මීළඟ සතියේදී ඔබට අපිත් එක්ක මේ දේව මෙහන් සහ යාඥාවන් වලට සම්බන්ධ විය හැකි ආකාරය ගැන දැනුවත් කරන්න අවශ්‍යයි. ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්ද දක්වා හැම දවසකම පාන්දර 4ට පැවැත්වෙන යාඥාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා දෙවියන් වහන්සේව देव मेह अतर वेन मनोवाद कथा करे इरिदल बृहस्पति दक्वा पांदर हतर पहादक्वा पिबिदी मे याज्ञावट उपशील दिनाट संबंध वेन पुलवांग इवगेम सिकुराद निराहार याज्ञाव उदयसन हतहमारट පැවැත්වෙනවා ඒ වගේ මේකේ නැවත විකාශය හවස 3ට සිකුරාදා දවසේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සෙනසුරාදාට මේ වෙලාවට සබත් දේවමෙහි අපි පවත්වනවා ඒකේ නැවත විකාශය සවස 3ට ඔබට YouTube හරහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා ඒ වගේම තමයි බදාදා දවසේ උදෑසන 7ට සහ හවස 5ට අප පවත්වන සුවමෙහයන් පවතිනවා ඒ කාලයන් වලදී අලුතෙන් සම්බන්ධ වෙන අයට සහභාගි වෙලා ඔබගේ ප්‍රශ්න රෝග සඳහා යාඥා කරගන්න හැකියාව තිබෙනවා අලුතෙන් එන අය ඒ දවසේදී ඇවිල්ලා ඔබේ යාඥාවන් ලබා ගන්න පුළුවන් ඒ වගේම කවුරු හරි මට කතා කරනවා නම් දුරකථන ඇමතුම් ලබා ගන්නවා නම් සතියේ දවස්වල උදේවරුේ පමණක් අරගන්න සිකුරාදා ඇරෙන්න අනිත් දවස්වල ඔයාලට උදේවරුේ කතා කරන්න පුළුවන් හරි අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අවධානය යොමු කරමු. ඔයාලට අද රහස් ටිකක් කියලා දෙන්න යන්නේ. වාසනාව උදා කරගන්න රහස් ටිකක් කියලා දෙන්න යන්නේ. කැමතිද දැනගන්න වාසනාව උදා කරගන්න රහස්? වාසනාව ලබා ගැනීමේ ක්‍රම ලෝකේ ගොඩක් අය හොයමින් ඉන්නවා. බයිබලයට අනුව හරි ආමෙන් කියන්න ඕනේ කවුරු හරි අපි අන්තිමට ආමෙන් කියලා කියමු දේශනාවේ අන්තිමට හරි ලෝකේ ගොඩක් මිනිස්සු වාසනාව ලබා ගන්න විවිධ ක්‍රම අනුගමනය කරමින් ඉන්නවා වාසනාව මේක වාසනාව කියලා සමහරු කියනවා වාසනාවට තමයි මේක උනේ කියලා සමහරු කියනවා ඒක මෙයාගේ අවාසනාව කියලා සමහර අය කියනවා ඉතින් වාසනාව ලබාගත් අය සතුටු වෙනවා අවාසනාවන්ත අය දුක් වෙන ලෝකෙක අපි මේ ඉන්නේ බයිබලයේ කියලා තියෙන වාසනාව ලබා ගැනීමේ රහස් මොනවාද දැන් දේශනාව අවසන් වෙනකන් හොඳට අහගෙන ඉන්න මං ඔයාලට බයිබලයේ තුල දීලා තියෙන දිව්‍යමය රහස් ටිකක් කියලා දෙන්න යන්නේ වාසනාව උරුම කරගන්න මේවා හැමතැනින්ම අහන්න ලැබෙන්නේ නැහැ ඒක නිසා අන්තිම වෙනකන් අහගෙන ඉන්න හරියට බයිබලයේ සඳහන් වෙනවා වාසනාව උරුම කරගැනීමේ රහස් දෙවියන් වහන්සේ කියපු රහස්
මේ විශ්වයේ මවපු දෙවියන් වහන්සේ කියපු රහස් තමයි අපි අද ඉගෙන ගන්නෙ. මෙච්චර කල් එක එක මිනිස්සු කනාවට කියපුවානේ ඉගෙන ගත්තේ. වාසනාව ගැන එක එක අය කනාවට සමහරු අදහස් දක්වලා තියෙනවා. ඒ කනාපාරවල තමයි මෙච්චර කල් ගගහ හිටියේ වාසනාව කියලා. හැබැයි දෙවියන් වහන්සේ දෙන වාසනාව උන්වහන්සේගේ දිව්‍ය රහස් මොනවාද කියලා අපි අද ඉගෙන ගමු. ඉතින් මිනිස්සුන්ට විවිධ අදහස් තියෙන වාසනාව ගැන වාග්්‍යවත් වීම ගැන වාසනාවන්ත වීම ගැන හරිද? ඉතින් සමහරු කියනවා අපි වාසනාවන්තයි තවත් අය අපිනම් අවාසනාවන්ත මිනිස්සු කියලා කියනවා. ඉතින් මිනිස්සු කුඩා කාලේ ඉඳලම වාසනාව ගැන හැඟීමක් තියෙනවා එයාලට. කොහොම හරි අපි අපේ පරණ වාසනාවක් පෑදිලා හරි පරණ මොකක් හරි පිනක් පෑදිලා හරි මේක අපිට මේ දේවල් කරගන්න පුළුවන් නම් කියලා සමහරු කියනවා. වාසනාව උදා කරගන්න ගොඩාක් ක්‍රම ලෝකේ මිනිස්සු හදලා තියෙනවා. ඒ වගේම ලෝකේ පුරා මිනිස්සු කාලයක් තිස්සේ අනුගමනය කරමින් පවතිනවා වාසනාව ලබා ගන්න ක්‍රම. හරිද? ඉතින් විවිධ වාසනාව තියෙනවා. වාසනා සම්පත, ශනිදා වාසනාව ආදී වශයෙන් විවිධ දේවල් තියෙනවා. ලොතරැයි අරගන්නවා වාසනාව උරගා බලන්න සමහරව. වාසනාව චෙක් කරලා බලන්න අපිට ලක් එකක් තියෙනවද, වාසනාවක් තියෙනවද? බලු මෙදාපාර ගිය සැරේක නම් ඇදුන්නේ නැහැ. මේ සැරේවත් ඇදෙයිද කියලා බලන්න ලොතරැයි අරගන්න සමහරව. මොකටද අරගන්නේ? වාසනාව චෙක් කරලා බලන්න. වාසනාව මෙදාපාරවත් වාසනාවක් තියෙද, මෙච්චර කල් ගත්තේවා නම් ඇදුන්නේ නැහැ. මෙච්චර කල් ගත්තේවා තිබුණා නම් ඒ සල්ලි වලින් අපිට අවශ්‍ය දේ කරගන්න තිබ්බා. හැබැයි මේ සැරේවත් අපි බලමු කියලා වාසනාව හැම තිස්සෙම මිනිස්සු සෝදිසි කරලා බලනවා වාසනාව. ඉතින් මිනිස්සු හදලා තියෙන එක එක ක්‍රම, විවිධ ලොතරැයි ක්‍රම, දිනුම් ඇදීමේ ක්‍රම හදලා තියෙනවා වාසනාව ලබා ගැනීම. වාසනාව කියලා කියන්නේ හරියට නිකන් ඒක අහඹු විදිහට තමයි කෙනෙක්ට ලැබෙන්නේ. අහඹු විදිහට වාසනාව කියන එක හැමෝටම එක සමාන විදිහට ලැබෙන්නේ නැහැ. ඒකත් මිනිස්සු දන්නවා. සමහර විට හදිස්සිය වෙන්න පුළුවන්. වාසනාව කියන එක අහඹු සිදුවීමක්, අහම්බෙන් සිද්ධ වෙන දෙයක් විදිහට තමයි ලෝකයේ අය දකින්නේ. හැබැයි බයිබලයේ කියන වාසනාවේ රහස් එහෙම නෙමෙයි. කනාවට අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හරිද? ස්ථීර වශයෙන් උරුම කරගත හැකි වාසනාවේ රහස් මම අද ඔබට කියලා දෙනවා. ලොතරැයි වල වාසනාව අහම්බෙන් අදිස්සියේ කියන්න බෑ කොහෙ වෙයිද. මිලියන ගානකින් එක්කෙනෙක්ට එහෙම ක්‍රමක් තියෙනවා. එහෙම හොයන සමහර වාසනාව. ඒ වගේම සමහර විට ජනමාධ්‍ය වලින් පවත්වන එක එක තරඟවලට සහභාගි වෙනවා වාසනාව තියෙද කියලා බලන්න. වාසනාව උරගා බලන්න. හරිද? එක එක කුසපත් ඇදීම්, එක එක තරඟ අපි දකිනවා. පහුගිය කාලයේ පුරාම ලංකාවේ පැවැත්ුණා විවිධ රැලි විදිහට තරඟ, ගායනා තරඟ, නර්තන තරඟ. ඉතින් මේ හැම එකකටම තරුණ තරුණියන් සහභාගී වුණා. ඒ මදිවට 60 plus අයත් සහභාගී වුණා. වයසක අයත් සම්බන්ධ වුණා. එක එක තරඟ තිබුණා. හරිද? ඉතින් ඇයි ඒ? මොකටද? ගිහිල්ලා අපි මෙහෙම හරි අපේ වාසනාව උරගා බලන්න. අපිට මෙහෙම හරි chance එකක් එයිද? වාසනාවක් එයිද? අපි හැකියාවන් වලට නම් එහෙම තැනක් ආවේ නැහැ. වාසනාවක් එයිද කියලා බලන්න. ඒ එක එක අය එක එක දේවල් කරලා බැලුවා. හරිද? ඉතින් සමහරු එක එක කෙනා ගෙවල් වල ගහගෙන ඉන්නවා. අපි අහන්නේ අහවල් FM එක කියලා. මොකටද? අදිස්සියවත් ඒ FM එකේ වාහනයක් ගෙවල් ළඟින් ගියොත් අපිටත් වාසනාව පෑදෙයි. 15,000ක් 10,000ක් අපේ අතට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙයි. ඉතින් මිනිස්සුන්ට එක එක බලාපොරොත්තු. ඉතින් වාසනාව ලැබෙයි කියන අපේක්ෂාව ගොඩක් අයගේ හදවත් තුළ තිබෙනවා. ඒක ලබා ගන්න මොනවද කරන්න ඕනේ කියලා මිනිසුන්ට හරි තේරුමක් නැති නිසා එක එක අය එක එක සෙල්ලම් දාන මේ කාලේ. එක එක ක්‍රමවලින් හොයලා බලන කොහොමද ඒකෙන් බැරි නම් මේකෙන් කියලා. සමහර වෙළඳ ආයතන වලින් වෙළඳ ප්‍රවර්ධන කටයුතු විදිහට විවිධ කුසපත් ඇදීම්, විවිධ දේවල් පවත්වන විවිධ තරංග, ඒවා තුලින් මිනිස්සු බලන වාසනාව අරගන්න පුළුවන්ද? වාසනාව අපිට කැරකේද කියලා බලනවා. සමහරු ඔට්ටු දානවා. වාසනාවටවත් අපේ පැත්තට මේක කැරකිලා එයිද කියලා බලන්න ඔට්ටු දානවා. හරිද? ඉතින්
විවිධ ඔට්ටු තිබෙනවා. අශ්වයන්ට ඔට්ටු දානවා, ක්‍රිකට් මැච් වලට ඔට්ටු දානවා, ඡන්දෙට ඔට්ටු දානවා. එක එක දේවල් වලට විවිධ ඔට්ටු දානවා සමහරු. තවත් අය වාසනාව තමන්ට ආකර්ෂණය කරගන්න කියලා වාලම්පුරි ළඟ තියාගන්නවා. වාලම්පුරි අර සාමාන්‍ය පැත්තර නෙමෙයි අනිත් පැත්තර කැරකිච්ච බෙල්ලන්ගේ කටුව වාලම්පුරි ළඟ තියාගන්නවා. ලංකාවේ අදහසක් තියෙනවා වාරම්පුරියක් හම්බුනොත් ඒක වාසනාවක් කියලා. ඒති වාලම්පුරි ළඟ තියාගන්නවා. වාලම්පුරි හරි ගණන්. හරිද? ඒක වාසනාවක් කියලා හිතනවා. වාලම්පුරි විකුණන අයට නම් ඒක වාසනාවක්. එයාලා ඒකෙන් දිනුන වෙලා තියෙනවා. පෞගිය කාලේ අපි දැක්කා වාලම්පුරි ගෙනලා එක එක සයිස් වලින් ඒවා විකුණුවා. බලනකොට එක මුදලාලි කෙනෙක් ගෙනාපු වාලම්පුරි ඇත්තම බෙල්ලන්ගේ වාලම්පුරි නෙමෙයි, කැල්සියම් කාබනේට් කියන අර සිමෙන්ති වගේ සංයෝගයක් අරගෙන අච්චුවක දාලා හදලා මිනිහා වාලම්පුරි හදලා හදලා පොලිෂ් කරලා වාලම්පුරිය වගේ විකුණලා. ඇයි? ලංකාවේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා එහෙම වාසනාව ලං කරගන්න පුළුවන්, වාලම්පුරියක් ගෙදර තියෙනවා නම් හරි වාසනාවන්තයි කියලා සමහරු කියනවා. ඉතින් එක එක අදහස්. දැන් මේ අදහස් කිතුනුවන්ට හරියන්නේ නැහැ. හරිද? මේ ලෝකේ අදහස්, මේ ලංකාවේ ජන සමාජයේ තිබෙන මිනිස්සු අත්හදා බලන එක එක වාසනාව උරගා බැලීමේ ක්‍රම මම මේ කියන්නේ. දැන් මේවා කරන්න කියලා නෙමෙයි. හරිද? දැන් මේ කියන්නේ වාලම්පුරියක් වාලම්පුරි හොඳයි ඒව ගෙනල්ලා තියාගන්න කියලා නෙමෙයි. මේව වැඩක් නැති බව තමයි මම මේ කියන්නේ. මේක නෙමෙයි ක්‍රමේ. මේව හරියන්නේ නැහැ. හරිද? මේ අච්චුවල දාලා හදපු වාලම්පුරි වලින් හරි ඇත්තම වාලම්පුරි වලින් හරි එහෙම ආශිර්වාදයක් ලබා ගන්න බෑ. ඒක නෙමෙයි වාසනාව උදා කරගැනීමේ ක්‍රමේ. ඒව ලෝකේ මිනිස්සු ලංකාවේ ජන සමාජය තුල කාලයක් තිස්සේ මුල් බැහැපු මිත්‍යා ඇදහිලි. ඒ වගේම සමහරු කියනවා සුබ ගමනක් යන්න ආවම ඉස්සරහට පිරිච්ච වතුර කලයක් වතුර වීදුරුවක් මුණ ගැහුනොත් ගමන සුබයි, වාසනාව උදා වෙයි කියලා සමහරු කියනවා. ඉතින් හදිස්සියවත් හිස් කලයක් අරගෙන කවුරු හරි ඉස්සරහෙන් ආවොත් ඌට බැනගෙන තමයි ගමන පිටත් වෙන්නේ. හක්කෝ දවසම ඉවරයි, මූ කෑව දවස. අපි හොඳ ගමනක් යන්න පිටන් ගෙදරින් එළියට බැස්ස විතරයි මේ හිස් කලයක් අරගෙන එළියට ආවන කියලා සමහරු බැන බැන ගමන යනවා. හිස් කලේ නිසා නෙමෙයි, ඒ වෙලාවේ ඇති වෙච්ච කෝපේ නිසා මිනිහගේ ගමන කොහොමත් හරියන්නේ නැහැ. එක එක අදහස්. ඒ අදහස් වලට මිනිස්සු බයයි. ඒ මිනි අදහස් වලට මිනිස්සු වහල් වෙලා ඉන්නවා. ඉතින් ගෙදරක සුබ ගමනක් යනවා නම් අර මල් ටිකක් දාපු වතුර වීදුරුවක් ඉස්සරහින් අරගෙන එන සිරිතක් තියෙන ලංකාවේ ජන සමාජයේ වාසනාව උදා කරගන්න, ඒ ගමන වාසනාවන්ත කරගන්න වාසනාව. සමහරු දැන් නවීන මනෝවිද්‍යාව තුළ වාසනාව උදා කරගන්න කියලා එයාලා තව දේවල් කරනවා. එයාලා මනෝවිද්‍යාත්මක උපක්‍රම වලින් වාසනාව ආකර්ෂණය කරගැනීමේ විවිධ නීති ක්‍රම ධර්මයන් ගොඩනගලා තියෙනවා මනෝවිද්‍යාව තුළ. සොයන් යෝජනා මනසට ලබා දීම තුලින්, ධනාත්මක සිතුවිලි තුලින් විශ්වයේ තිබෙන වාසනාව තමන් වෙතට ඈඳා ගැනීමේ ක්‍රම සමහර ඒවා මනෝවිද්‍යාව තුළ කියනවා. මෙන්න මෙහෙම කරොතින් වාසනාවන්ත වෙයි, වාසනාව ඔයා වෙතට කැරකිලා එයි මෙහෙම කළොත්. සමහරු වැදගත් ගමනක් යනකොට අකමැති මිනිස්සෙක් පාරේදී ඉස්සරහට මුලිච්චුනෝතින් මුණ ගැහුනොත් ඉස්සරහට, හරිද? මොකද්ද කරන්නේ? එයා හිතන මේ ගමන අසාර්ථකයි, හපෝ වැඩක් නැහැ, මේ මූම ඉස්සරහට හම්බුණානේ, අකමැති මිනිහම හම්බුණා ඉස්සරහට, මේ මේ මෙයාව මුණ ගැහිලා ගිහිල්ලා නම් මේ ගමන වගතුවක් වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. වාසනාව අවාසනාව සඳහා විවිධ මත අදහස් මනුෂ්‍යයා සතුව තිබෙනවා. ඒ අදහස් අනුව, ඒ මුල් බැහැපු අදහස් අනුව තමයි මෙච්චර කාලයක් ඔබ ක්‍රියාත්මක වුණේ. ඔබ දෙවියන් වහන්සේගේ මාර්ග නොහඳුනගෙන හිටපු අවදියේදී. නමුත් දැන් ඔබ ඒ මාර්ග අතහැර බයිබලයේ කියා තිබෙන උන්වහන්සේගේ රහස් අඳුනා ගන්නට අවශ්‍යයි. මේ ලෝකේ සැපවත් වී සිටින තමන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ලබා ගන්න මිනිස්සු වාසනාවන්ත මිනිස්සු කියලා ඔවුන් කියනවා. අනිත් අයත් කියනවා.
බලන්න මෙයාලා ආස කරන හැම දෙයක්ම එයාලට ලැබිලා තිබෙනවා එයාලා බලාපොරොත්තු වෙච්ච දේවල් තමන්ගේ ජීවිතවල ගොඩනගාගෙන තිබෙනවා ඒ නිසා එයාලා හරි වාසනාවන්තයි කියලා අනිත් මිනිස්සුත් කියනවා මෙයාලා හරිම වාසනාවන්ත මිනිස්සු ඈ එයාලා ඔක්කොම මේ ආස කරන දේවල් හැම දෙයක්ම වගේ ලබාගෙන තියෙන නිසා වාසනාවන්තයි කියලා කියනවා වාසනාව කියලා කියනවා නමුත් තමන් බලාපොරොත්තු වුණ කිසිවක් නොලැබුණු අය තමන් බලාපොරොත්තු වුණ තත්ත්වවලට ළඟා වෙන්නට බැරි වුණු අය අවාසනාවන්තය ලෙස හඳුන්වනවා එයාලම කියනවා ඒ තමන්ට මොනවද ලබා ගන්න බැරි වුණු මිනිස්සුම කියනවා ඔව් අපි අවාසනාවන්ත මිනිස්සු කියලා එයාලම පිළිගන්නවා හරිද ඉතින් සමාජයේ අවාසනාවන්තයන් කියලා කියන අය නිතරම සමාජයෙන් අසාධාරණ කම් වලට ඉතා දුක්බර ජීවිත හරහා ගමන් කරමින් සිටිනවා එයා ඒක අනිත් අය හඳුන්වන්නේ ඒක යාගේ අවාසනාව කියලා ඒ දුක්බර ජීවිත ගමන් වලින් ගමන් කරන අයත් සමාජයේ අසාධාරණයට ලක් වෙච්ච අයත් එයාලත් පිළිගන්නවා ඔව් ඒක අපේ අවාසනාව කියලා එයාලම පිළිගන්නවා ලංකාවේ ඉන්න මිනිස්සු තමන්න මොන හරි දෙයක් වෙච්ච ගමන් එයාලා පිළිගන්නවා මේක මේක ඉතින් කරන්න දෙයක් නැහැ මේක අපි ලබා උපන් හැටිනේ මේක අපි අපේ අවාසනාව මේව ඉතින් වෙනස් කරන්න බෑ මොනවා කරන්න මක් කරන්නද ඔය කමක් නැහැ දැන් ඉතින් මේක අපේ අවාසනාව කියලා ඒ අවාසනාව තුලම ගිලී සිටින්නට මිනිස්සු තමන්ගේ හිත හදාගන්න ගොඩක් අය හිත හදාගෙන අවාසනාව තුල ජීවත් වෙන්න කමක් නැහැ මේ රෝගය මගේ අවාසනාව මේ ප්‍රශ්නේ මගේ අවාසනාව මේ පවුල බිඳ වැටුනේ මගේ අවාසනාව ඉතින් මොනවා කරන්නද අවාසනාව අපේ කියලා යාලා හිත හදාගන්න මේවයින් ගොඩේමක් නැහැ මේවා ඉතින් කවද ගොඩෙන්නද මේ අපේ අතීත කර්මය පාපය මේක අපේ කර්මය කියලා කියන මිනිස්සු අවාසනාව මේවා වෙනස් කරන්න බෑ මේවා ඉතින් කොච්චර කල් ගිහිල්ලවත් වෙනස් කරන්න බෑ කියලා මිනිස්සු හිතනවා මිනිස්සු තමන්ගේ අවාසනාව පිළිගෙන තිබෙනවා ලංකාවේ මිනිස්සු වැඩි වශයෙන්ම තමන්ගේ අවාසනාව පිළිගෙන තිබෙනවා වාසනාවන්තයි කියන අය අවාසනාවන්තයන්ව පාගගෙන තමන්ට ඕන ඕන දේවල් කරමින් සැපවත් ජීවිත ගත කරමින් සිටිනවා හැබැයි ඕනම අවාසනාවන්තයෙකුට උනත් වාසනාවන්ත විය හැකි මාර්ගය ජේසුස් වහන්සේ විසින් දේශනා කළා තිබෙනවා අන්න ඒක තමයි අපි අද අධ්‍යයනය කරන්න සූදානම් වෙන්නේ මෙච්චර කාලයක් ඔබ අහලා තිබුණු කතන්දර දැන් ඔබේ මනසෙන් අයින් කරන්න මෙච්චර කාලයක් අවාසනාව ගැන ඔබේ හිතේ තිබුණු විශ්වාසය අවාසනාව ගැන ඔබ පිළිගෙන තිබුණා නම් ඔව් මේක මගේ අවාසනාව කියලා ඔබ හිතාගෙන හිටියා නම් දැන් ඒ සිතුවිලි අයින් කරන්න හරිද ඒ ලෝකේ තුලින් ඔබට මෙච්චර කල් කවපු ඔබේ මනසේ සටහන් කරපු ඒ අවාසනාව පිළිගත්ත සිතුවිලි දැන් මනසෙන් අයින් කරන්න ඔබ දැන් කා ළඟට දැවිල්ල තිබෙන්නේ වාසනාව හෝ අවාසනාව තීරණය කරනු ලබන මහෝත්තම සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ පාමුලටයි ඔබ මේ පැමිණිලා ඉන්නේ. මිනිසෙක් වාසනාවන්ත වෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. එබැවින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා යමෙක් වාසනාවන්ත වෙන්නේ මොනවා කළොත්ද? සැබෑ වාසනාව කුමක්ද? බයිබලයේ විස්තර වෙලා තිබෙන එම දිව්‍ය රහස් මොනවද කියලා අපි මේ වෙලාවෙ ඉගෙන ගමු. එමෙන්ම මේවා ඉගෙනගෙන ඔබගේ ජීවිතය තුළ ගොඩ ගැහිලා තිබෙන එම හනමිටි අදහස් පැරණි සිතුවිලි අතීතයේ ඉඳලා ඔබ විශ්වාස කරගෙන හිටපු අවාසනාවන්ත සිතුවිලි ඒවා පසක දමලා ජේසුස් වහන්සේ දේශනා කළ එම සුද්ධ මාර්ගයේ ආශිර්වාද වෙතට එන්න දැන් ඔබේ මනස යොමු කරගන්නට අවශ්‍යයි. පරාජය පිළිගන්න නෙමෙයි ඔබ ජේසුස් වහන්සේ ගාවට අවිල්ල ඉන්නේ. මේක අපේ අවාසනාව කියලා ඒ පැරණි රෝගය තුලම මැරිලා යන නෙමෙයි ඔබ ජේසුස් වහන්සේ වෙතට අවිල්ල ඉන්නේ. මේක අපේ අවාසනාව කියලා දරුවෝ විනාශයට යනකම් පවුල නැතිනාස්ති වෙනකම් ණය ප්‍රශ්න වලින් ඔබ විනාශ වෙලා යනකම් අසුද්ධ බන්ධන වලින් ඔබ හිර වෙලා ඔබේ ජීවිත නාස්ති වෙලා යනකම් බලාගින්න නෙමෙයි ඔබ දෙවියන් වහන්සේ වෙතට දැන් ඇවිල්ලා තියෙන්නේ නැති වෙච්ච වාසනාව ආයි ලබන්න මිනිස්යාට අහිමි වුණු දිව්‍යමය වාසනාව නැවත උරුම කරගන්නයි ඔබ දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙන්නේ
ඕනම අවාසනාවන්තයෙක් ජීවිත කනපිට ගහලා දිව්‍යමය ආශිර්වාද ලබන වාසනාවන්තයෙක් කෙරීමේ බලය ජේසුස් වහන්සේ සතුව තිබෙනවා. ඒ අනුව තමයි අපි ඔබට බදාදා දවසේ එන්න කියන්නේ මේ සුවමෙහන් වලට. ලෝකේ පුරා විවිධ ඇදහිලි වල ගිහිල්ලා නන්නත්තර වෙලා දේවාල ගානේ විවිධ අන්ධකාර ඇදහිලි පස්සේ විවිධ ක්‍රමවලට ගිහැරිලා ගිහිල්ලා ගිහිල්ලා අවාසනාවන්ත ජීවිත ගත කරමින් සිටින අයව වාසනාවන්තයන් කරන්න උන්වහන්සේගේ බලය අත්දකින්න පිණිස තමයි බදාද තිබෙන සුවමෙහන් වලට අපි එන්න කියලා ආරාධනා කළේ පහුගිය දවස්වල. ඉතින් ඔබට එන්න පුළුවන් ඒ සුවමෙහන් වලට. සුවමෙහන් වලට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ අපේ මේ ස්ථානයේ දේව සේවයේ නිරත වෙන අය සමග සම්බන්ධ වෙලා ඔබගේ ගම්මානවල ඔබ සිටින රටවල් වල යම් ප්‍රදේශයක ඉන්නවා නම් ඔබට මාත් එක්ක කතා කරගන්න අපහසුතාවයක් තියෙනවා නම් මේ සුවමෙහන් වලට එන්න අමාරුකමක් තිබෙනවා නම් මටම කතා කරන්න අවශ්‍යත් නැහැ. මේ ස්ථානයේ අපිත් සමග සේවය කරන මේ අනෙකුත් දේව සේවක සේවිකාවන්ට ඔබේ ප්‍රශ්නය කියන්න පුළුවන්. එයාලා ඔබ වෙනුවෙන් මැදහත් වෙයි. මම ඔබට යාඥා කළා වගේම එයාලා කරන යාඥාවටත් ඔබට එලෙසම පිළිතුරු ලැබෙනවා. හරිද? ඒක නිසා දැන් මේ මෙතන ඉන්න දේව සේවක සේවිකාවන්ගේ ගෙවල්වල ගම්වල නෑදෑ හිතමිතුරන් අතරේ යම් කෙනෙක් බදාද සුවමෙහෙට හෝ මට යොමු කරන්න අවශ්‍යයි කියලා යොමු වෙන්න අවශ්‍යයි කියලා කවුරු හරි හිතන් ඉන්නව නම් ඇත්තට මේක අත්‍යවශ්‍යම නැහැ. ඔබට අවශ්‍ය හාස්කම කරන්න සහ සුවය ලබා දෙන්න මෙතන දේව සේවය කරමින් සිටින අනිත් පිරිසටත් හැකියාව තිබෙනවා. ඒ ආලේපය දෙවියන් වහන්සේ මට වගේම එම දේව සේවක සේවිකාවන්ටත් ලබා දීලා තිබෙනවා. ඒ නිසා එම දේව සේවක සේවිකාවන් කියන දේ අහලා ඒ දේව සේවක සේවිකාවන් කිව්වොත් බය වෙන්න එපා, මං ඔයාට යාඥා කළා ඔයාව නිදහස් කරන්නම් කියලා කිව්වොත් එයා කියන දේ විශ්වාස කරන්න බය වෙන්න එපා. ඔයා විශ්වාස කරලා එයා ඒ සිස්ටර්ට හරි ඒ බ්‍රදර්ට හරි කියන්න, හරි එහෙනම් මට යාඥා කරන්න කියලා කියන්න. ඒ බ්‍රදර් හරි සිස්ටර් හරි ඒ දේව සේවකයා ඔබට යාඥා කළයි. එසේ යාඥා කළා ඒ දේව සේවකයා ඔබට කියන දේ එලෙසම ඔබේ ජීවිතය තුළ ඉෂ්ට වෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. හරිද? අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් පස්සේ මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ නැතත් මේ අයටත් මම දෙන පිළිතුරු ටික සහ ඒ මම දෙන සුවේ එලෙසම ලබා දීමේ හැකියාව තිබෙනවා. ඉතින් බදාදට එන අයට මම යාඥා කරනවා ඒ අය වෙනුවෙන් මම මැදහත් වෙනවා බදාදා දවසේ. ඒ දවසේ අපි අවාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් කරමින් සිටිනවා. එසේ පත් කළා පහුගිය සතිවල ඉදිරියේදීත් එලෙසම කරනවා. විවිධ පරම්පරාගත රෝග පීඩාවන් ඒ වගේම විසඳ ගන්න බැරිව තිබෙන පවුලේ අර්බුද ප්‍රශ්න ඒ වගේම දීර්ඝ කාලයක් සාතන්ගේ අසුද්ධ ආත්ම වලින් පහර ලැබල ඉන්නව නම් එම සීල අසුද්ධ ආත්ම පහකට ඔබට දිව්‍ය සුවය, දිව්‍ය ගැලවීම, ආශිර්වාදය එම දවසේදී මුදා හරිනු ලබනවා. ඒ සඳහා ඔබ කරන්න ඕන එක දෙයක් තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඔය අනිවාර්යෙන්ම ඔයාගේ පරණ ඇදහිලි ආගම් අතහැරලා දෙවියන් වහන්සේව අදහා ගන්නටම අවශ්‍යයි. දැන් උන්වහන්සේව නොදන්න කෙනෙක් ඉන්නව නම් එක්කෝ ඔබගේ පරණ ආගම තුලම ඉන්න, එක්කෝ දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා මම ඔබව සුව කරන්නට අවශ්‍ය නම් ඒ දවසේ ඔබ අනිවාර්යෙන්ම ඔබේ පරණ ඇදහිලි අතහැරලා දෙවියන් වහන්සේව මුළු සිතින් අදහා ගන්නට කැමති වෙන්නටම අවශ්‍යයි. කාටවත් බලකිරීමක් නැහැ. මම මේ කියන්නේ දෙවියන් වහන්සේගේ බලය ලබන්න කවුරු හරි කැමති නම් අවාසනාවන්ත කෙනෙක් දෙවියන් වහන්සේ විසින් වාසනාවන්තයෙක් බවට පත් කරනවට කැමති නම් අන්න එහෙමනම් ඔබ දෙවියන් වහන්සේව මුළු සිතින් අදහා ගැනීම අවශ්‍යයි. අනිත් ඇදහිලි අතහැරලා මම කියන විදිහට උන්වහන්සේගේ ලියවිල්ල අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම කරන්න කැමති නම් නිදහස් කරන්නම්, සුව කරන්නම්, ආශිර්වාද කරන්නම්, ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අලුත් අයට මම මේ කියන්නේ, හරිද? අලුතෙන් සම්බන්ධ වෙනවා නම් යම් කෙනෙක්. හරි. ඒ වගේම අනිකුත් දේව සේවක සේවිකාවනුත් ඔබට මඟ පෙන්වලා ඔබ උදෙසා යාඥා කරයි. ඒ කරන යාඥාවටත් එලෙසම ප්‍රතිඵල ලැබේ. දැන් අපි බලමු බයිබලයේ ලියවිලා තිබෙන එම වාසනාව උරුම කරගැනීමේ රහස් මොනවාද? සැබෑ රහස් මේවා. මේ ක්‍රමවලින් ඔබේ ජීවිතය පරිවර්තනය වෙනවා. ඔබ ආශිර්වාද ලබනවා වගේම ජීවිතය පරිවර්තනය වෙනවා. හරිද? දැන් සමහර විට ලෝකේ වාසනාව උරුම කරගන්න ක්‍රමවලින් ජීවිත වෙනස් වෙන්නේ නැහැ. පෞකාරයෝ පෞකාරයෝ විදිහටමයි ඉන්නේ.
वासनावे ඔබ වැරදි ක්‍රමයකට හැඩ ගැහෙමින් තමයි ඔබ අර ඉස්සරහට වතුර කලයක් මුණ ගැහුනොත් වාසනාවන්තයි කියලා හිතුවේ. ඔබ ගේ ඇතුලේ රණ්ඩු වෙලා ඇවිල්ලා ඔබ වැරදි පාපයකට ඇබ්බැහි වෙලා ඉඳගෙන ඔබ අනිත් මිනිස්යන්ට විරුද්ධව කේලම් කියලා අනිත් මිනිස්යන්ට වෛර කරලා ක්‍රෝධ කරලා ඔබ පාපය තුල ඉඳගෙන ඔබ හිතුවොත් මට ටිකට් ඇදෙයි වාලම්පුරියෙන් වාසනාව එයි මේ කුසපත් ඇදීම් වලින් වාසනාව එයි आशीर्वाद नवत උරුම කර දෙන්නට උන්වහන්සේ කැමති වෙනවා මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදය සුද්ධ බයිබලයේ මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදය එයි ආරම්භයේ ඉඳලා ජේසුස් වහන්සේ විසින් දේශනා කළ කන්ද උඩ දේශනාව කියන ඊටාම සුවිශේෂී උන්වහන්සේගේ ඉගැන්වීම තමයි මෙහි විස්තර වෙන්නේ අපි එහි 3 වන පදයේ සිට 5ටට කියවමු शुद्ध मतेव पस्वनी परिच्छेदे खंदवुड देशनाव तुन्नुन पदे सिट आशिर्वाद वाक्य वासना वंतेयो सितिन दिलिंदो आशिर्वाद लद्दोय मक्निसाद स्वर्गराज्य ओंगेय शोकवन्नो आशिर्वाद लद्दोय मक्निसाद ओहु सनसनु लबन्नोय मोलोग्गुन एत्तो आशिर्वाद लद्दोय मक्निसाद ओहु पोलव उरुम कर गन्नोय हरि एतरी नतर करमु अपि एतरी नतर करन्न इतुरु टिक अपि टिकेन टिक कियोमु मोकद्द कियन्ने आशीर्वाद वाक्य हेवत वासनावंत वीमे वाक्य वासनावंत वीमे क्रमय जेसुस वहांसे विस्तर करनो वासनावंतेक वेन्ने कोहोमद सितिन दिलिंदो आशीर्वाद लद्दोय मक्निसाद स्वर्ग राज्य ओन्गेय हेवत ओन वासनावंतयोय बहु बाइबल वल एक वरहं ऐतुले दाल तिबेनो हेवत वासनावंते होये कीने क मे तेनिन तेनर दाल तिनो समहर स्थान वल एक आशीर्वाद लात आय कीलात विस्तर वेनो समहर बाइबल वल एक भाग्यवंते हो कीलात विस्तर वेनो कोहमुनात मे कियान्ने वासनावंते एक वेन विधि है मुकद्द पलवेनी नीतिय पलवेनी क्रमय येशु वहांसे उगन्नपु सितिन दिलिंदो आशीर्वाद लात दोय सितिन दिलिंदु वीम पिलिबंदव පහුගිය සති අපි ඉගෙන ගත්තා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ. සිතින් දිලිඳු වීම කියන්නේ මොකද්ද කියලා පහුගිය සතියේ සබත් දේව මෙහි උගන්වනු ලැබුවා. ඒක බලන්න බැරි වුණ කෙනෙක් ඉන්නව නම් පහුගිය සතියේ සබත් දේව මෙහි නැවත අරගෙන බලන්න. සිතින් යටහත් වෙලා අවනත වෙලා සිතින් උඩඟු වෙන්නේ නැතුව දිලිඳු සිතකින් දිලිඳු වෙනවා කියන්නේ දුප්පත් වෙනවා කියන එක නෙමෙයි. සිතින් යටහත් වීම උඩඟුකම් අතහැර අවනත වීම තුලින් වාසනාවන්තෙක් වන විදිය පහුගිය සිකුරාදා පහුගිය සබද්දේව මෙහෙදි අපි පැහැදිලි කරලා දුන්නා ඊළඟ එක ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔහු සනස්සනු ලබන්නෝය සනසීම ලබා ගැනීමේ වාසනාව ලැබෙන්නේ කාටද ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය ශෝක වෙන අයට සනසීමේ වාසනාව ලැබෙනවා කියලා කියනවා මොකද ශෝක වෙනවා කියලා කියන්නේ දුක් වෙනවා කියන එක දන් දුක් වෙනකොට කොහොමද සැනසෙන්නේ වාසනාවන්තෙක් වෙන්නේ උන්වහන්සේ මේ කියන්නේ උන්වහන්සේ ඉදිරියේ ශෝක වෙන්න මෙච්චර කාලයක් ඔබ වෙන වෙන තැන්වල දුක් වෙමින් සිටියා වෙන වෙන තැන්වල ඔබ ඔබේ ප්‍රශ්න කියමින් ගොඩාක් මිනිස්සු වෙතට ගියා එක එක අයකින් උදව් ඉල්ලුවා එක එක අය ගාවට ගිහිල්ලා ඔබේ දුක කිව්වා ඔබේ නෑ හිත මිතුරන්ට කතා කර කර දුක වේදනාව නිතර කිව්වා හැබැයි දැන් ජේසුස් වහන්සේ මෙතන කියන්නේ මොකද්ද වාසනාවන්තෙක් වීමට නම් ශෝක වෙන්න කා ඉදිරියේද උන්වහන්සේ ඉදිරියේ ශෝක වෙන්න
ඔබගේ දුක ඔබගේ වේදනාව ඔබට පැමිණෙන දුක්බර සිතුවිලි කලකිරීම වෙන කාටවත් කියන්න යන්නේ නැතුව දැන් ඔබ ඒ සියලු දුක වෙහෙස දෙවියන් වහන්සේට කියලා වෙහෙස නිවා ගන්න දෙවියන් වහන්සේට ඔබේ ශෝකය ප්‍රකාශ කරන්න උන් වහන්සේ ඉදිරියේ අඬන්න දැන් අපි කාටවත් කියන්නේ අඬන්න එපා කියලා හරිද අඬලා වැඩක් නැහැ කියලා කියන්නේ දුක් වෙන්න එපා කියලා කියන්නේ නෑ ඔයා දුක් වෙන්න හැබැයි කා ඉදිරියේද ඔයාට ප්‍රශ්නයක් එනකොට දුකක් වේදනාවක් එනකොට දුක හිතන දුක් වෙනවා හැබැයි ඒ දුක මෙතන ඉඳලා දැන් ඔයාලා දෙවියන් වහන්සේ වෙතට පැමිණලා තිබෙන නිසා ඔයාගේ පෞලේ දුක ඔයාගේ ජීවිතේ පෞද්ගලික කියා ගන්න බැරි දුක වෙන කාත් එක්කවත් කියන්න යන්න එපා දුකට වෙන ප්‍රතිකාර හොයන්න යන්න එපා යාළුවොත් එක්ක දුක බෙදා ගන්න හැන්දෑවට සෙට් වෙන්න එපා දුකට බොනවා කියලා තැන් තැන් වල ගිහිල්ලා දුකට බොන්න එපා දුක් වෙච්ච වෙලාවේ දුක් බර හැංගීමක් ඇති වෙච්ච වෙලාවේ එන්න දෙවියන් වහන්සේ ගාවට ඇවිල් ඔබේ දුක කියන්න දුකට බිව්වා කියලා වාට ඒකට පිළිතුරක් එන්නේ නැහනේ වාගේ අතේ තියෙන කී හරිත් නැති වෙන එක විතරයි වෙන්නේ ඔබේ දුක නෑදෑයොන්ට යාළුවොන්ට කිව්වා කියලා ඔබේ දුකට දෙන්න පුළුවන් උත්තරයක් එයාලට නැහැ දුක් වෙන අතරේ වාසනාවන්තයෙකුත් වෙන්න පිළිතුරක් ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔබේ දුක කියන්න උන් වහන්සේ ඉදිරියේ වෙච්ච දේවල් ගැන ශෝක වෙන්න ඔබට වැරදුණු තැන් ගැන ඔබ පෙරදුණු තැන් ගැන ඔබට වෙච්ච අසාධාරණකම් ගැන එක එක අය ඔබට දුක හිතෙන විදිහට කළ සියල්ල ගැන දැන් දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ශෝක වෙන්න උන් වහන්සේට වෙච්ච වැරදි ඔක්කොම කියන්න ඔබ වාග්්‍යවන්තයෙක් වෙනවා ඔබ වාසනාවන්තයෙක් වෙනවා ඔබේ දුක අනිත්යයට කියන එක නතර කරලා දෙවියන් වහන්සේට දුක කිව්වොත් දුකට සමහර අය සියදිවි හානි කරගන්න දුකට සමහර අය තමන්ට තියෙන ඔක්කොම දේවල් දමලා ගහලා යනවා එහෙම කරන්න එපා ඔබට වැරදුනේ ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු නිසා දැන් ඔබ නැවත වාග්්‍යවන්තයෙක් කරන්නට දෙවියන් වහන්සේ කැමැත්තෙන් සිටිනවා ඔබ අවාසනාවන්තයෙක් කියලා ඔක්කොම කියනවා වෙන්න පුළුවන් හැමෝම එහෙම කියනවා වෙන්න පුළුවන් මේක ඔයාගේ අවාසනාවන්ත ඔයා මහා අවාසනාවන්තයෙක් කියලා ඔයාටම හිතනවා වෙන්න පුළුවන් හැබැයි ඒ දුක ඒ දුක්බර හැංගීම ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙමින් කියන්න අවංක සිතින් කියන්න ඒ දුක උන්වහන්සේ විතරයි තේරෙන්නේ උන්වහන්සේ ඒ දුක අහලා ඔබට උත්තරයක් දෙන්නට යනවා ඒ වගේම මොළොක්ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔව්හු පොළව උරුම කරගන්නෝය හෙවත් වාසනාවන්තයෝ වන්නේය මොකද්ද මේ කියන්නේ මොළොක්ගුණ ඇති කෙනෙක් බවට පත් වෙන්න මොළොක්ගුණ ඇති කෙනෙක් වෙන්න ඔයාලා හැමෝටම මොළොක්ගුණ ඇති කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි ඔයාලා අතරින් බොහෝ දෙනෙක් මොළොක්ගුණ ඇති කෙනෙක් නෙමෙයි දැඩිසිත ඇති කෙනෙක් සිත දැඩිනම් ඔයාව හැඩගස්වන්න හදන්න ටිකක් අමාරුයි දෙවියන් වහන්සේට හිත දැඩි කරගන්න එපා මම මෙහෙම්මමයි මං වෙනස් වෙන්නේ නැහැ මේක තමයි මගේ හැටි මාව වෙනස් කරන්න කාටවත් බෑ අනිත් කට්ටිය මොනවා කිව්වත් මේ මගේ හැටිනේ මේක මං මේ මම මෙහෙමයි ඈ මම මගේ හැටි මේක මට මේ එක එකයි කියන කතා හරියන්නේ නැහැ මගේ හැටිනේ මේක කියලා කියන්න එපා ඔයාගේ හැටි වෙනස් කරගන්න මොලොක් වෙන්න ඔයාගේ හැටි මේකයි කිය කී හිටියොත් හැමදෑම ඔයා ඔය හැටියටම තමයි ඉන්නේ හැබැයි දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද වාසනාවන්තයෙක් බවට පරිවර්තනය කරන්න නම් ඔයා ඔය හැටියට ඉඳලා හරියන්නේ නැහැ මම මෙහෙමයි මාව වෙනස් කරන්න බෑ කාටවත් කියලා කියන සමහරු ඔය එක එක්කෙනා කෑගේ හොට මන්නව වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා සමහරු මේ දේශනාව අහන් ඉන්න අය ඔයා කියන්නකෝ ඔයා කියන ඒවා අහලා අපි නම් මේ ඕවා මේ අපේව වෙනස් කරගන්නේ අපි ඉන්න විදිහක් තියෙනවා අපි ඉන්න විදිහක් තියෙනනේ අපේ හැටියක් තියෙනවා ඒ හැටි අපි වෙනස් කරගන්නේ නැහැ කියලා දැඩි සිත් තියෙන සමහරුට සමහරු දේශනා විවරකම් අහගෙන ඉන්නවා අඹ කියපංකෝ කියපංකෝ කී කී අහගෙන ඉන්නවා ඔයා කිය කමන්නේ කියන්න මම ඉතින් ඔයා කියන දේ අහලා වෙනස් වෙන්න නම් බෑ මගේ හැටියක් තියෙනනේ මම මෙහෙමයි ජේසුස් වහන්සේ එහෙම උගන්වලා ඇති ඒක පිළිගන්නවා ඔයා කියන දේත් ඇත්ත බව පේනවා අපිට ඒ වුණාට මගේ හැටි මට මේව වෙනස් කරගන්න බෑ කියලා සමහරු කියනවා ඔයා අවාසනාවන්තෙක් විදිහටම ඉඳලා මැරිලෙයි ඇයි ඔයා ජේසුස් වහන්සේ උගන්වපු වාසනාවන්ත වීමේ ක්‍රමයට නෙමෙයි හැඩගැහෙන්නේ මොකද උන්වහන්සේ උගන්වපු වාසනාවන්තෙක් වීමේ ක්‍රමය
මොලොක් ගුණය මොලොක් වෙන්න මෙලෙක් වෙන්න ලස්සනට හැඩගස්වලා දෙවියන් වහන්සේට ඔබව කරකවල හැඩගස්වලා අඩුතැන් හදලා පුරවලා හදන්න පුළුවන් සිතකට එන්න ඒක ඔබ හැම කෙනෙක්ම ගත යුතු තීරණයක් ඔයාලා හැමෝටම ඕනනම් මොලොක් වෙන්නත් පුළුවන් දැඩි වෙන්නත් පුළුවන් හැබැයි දැඩි වෙන්න එපා දැඩි සිත් ඇතිවීම සුදුසු නැහැ මොලොක් ගුණය ඔබව හැඩගස්වන්නට උදව් වෙනවා වාසනාවන්තයෙක් බවට පත් කරනවා තැනේ හැටියට ඇනේ ගහන්න පුළුවන් වෙන්නට ඔබව හැඩගස්වනවා දේශේ හැටියට වසන්න පුළුවන් විදිහට ඔබව හැඩගස්වනවා වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න පුළුවන් විදිහට ඔබව හැඩගස්වනවා ලංකාවේ කතාවක් තියෙනවා වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕන ඇයි එතන ගිහිල්ලා අපිට ඕන ඕන විදිහට පුටු තියන්නේ නැහැ ඒ එතන වවුල් කොහොමද එල්ලලා ඉන්නේ එතකොට අපි එයාලගේ වෙඩින් එකකට ගෙහම ගියෝතින් අපිටත් එල්ලිලා තමයි ඉන්න වෙන්නේ ඉතින් කාටවත් බෑ කියන්න බෑ මොකද්ද ඒකින් කියන්නේ ඒකින් අදහස් වෙන්නේ මොකද්ද තැනකට ගියාම ඒ මිනිස්සු අනු හැඩ ගැහෙන හරිද අපි මෙහෙමයි අපි මේ අපිට මේ මේවා දිරවන්නේ නැහැ මේවා හරියන්නේ නැහැ මේ මෙයාගේ කතා අපිට හරියන්නේ නැහැ කිය කින්න එපා තැනකට ගියාම ඒ තැනට අනුගත වෙන්න කොහේ හරි ගියාම පැදුරේ නම් නිදා ගන්න තියෙන්නේ පැදුරේ නිදා ගන්න ඔක්කොමත් එක කොහේ හරි ගියාම ඒ මොන හරි කෙසෙල් කොලේ නම් බත් කන්න තියෙන්නේ ඒකේ කෑම කන්න හොඳ තැනකට ගියාම එහෙමයි අනිත් තැන් වල තාකමැති කියලා හිතන්න එපා ඕන තැනක් පිළිගන්න ඕන තැන ජේසුස් වහන්සේ අන්න ඒ වගේ ජේසුස් වහන්සේගේ හිත හරිම මොලොක් උන්වහන්සේ ගිය ගිය තැන් වල ඒ මිනිස්සුන්ට අනුව හැඩ ගැහුණා කවුරුවත් ප්‍රතික්ෂේප කරේ නැහැ මේත් එක්ක මට හරියන්නේ නැහැ මේ මෙයාව නම් මං කැමති නැහැ කියලා එක එක කෙනාව පිටමං කළේ නැහැ එයත් එක්ක ඒ විදිහට හැසිරුණා තරහ යන කෙනත් එක්ක ඒ විදිහට හැසිරුණා කරුණාවන්ත කෙනත් එක්ක ඒ විදිහට හැසිරුණා දුප්පත් කෙනත් එක්ක ඒ විදිහට හැසිරුණා පොහොසත්තු එක්ක ඒ විදිහට හැසිරුණා දුප්පත් පොහොසත් ભેදේ ජේසුස් වහන්සේට වැඩක් නැහැ ඒක මේ පොළවේ తాවකාලිකව තියෙන දෙයක් ඒ ભેද හිතේ තියාගෙන හිත දැඩි කරගෙන ඉන්නවා නම් ඒකත් සුදුසු නැහැ පොහොසත් අය හිත මෙලෙක් කරගන්න දුප්පත් අයත් හිත මෙලෙක් කරගන්න ඔයාලා හිතන්න එපා අපි මේ හැමදෑම කොන් වෙලා අනිත් අය හරි උසස් කියලා හිතන්න එපා අනිත් අයට සල්ලි තියනවා අපි හැමදෑම කොන් වෙච්ච අය කියන හැඟීම ඇති කරගන්න එපා ඒක ඔයාගේ හිතේ තියෙන දැඩිකම ඒව කඩන්න දැන් ඒව අයින් කරන්න හරිද මම දුප්පත් මම සමාජෙන් කොන් වෙච්ච කෙනෙක් කියලා හැමතිස්සෙම හිත ඔබ ගැන අඩු මානසිකත්වයකින් හිතන්න එපා. ඒ ඔබ හිත දැඩි කරගෙන ඉන්න ඔය තැන්වලට. මම දුප්පත්නේ. දෙවියන් වහන්සේ මාව දුප්පතෙක් විදිහට තිබ්බේ. මං එහෙම්මම ඉන්නා. මට මෙහෙම හොඳයි. මං ආයේ වෙන මුකුත් මට ඕනෙත් නැහැ. මං දෙවියන් වහන්සේගෙන් මට මුකුත් වැඩකුත් නැහැ. මං දෙවියන් වහන්සේ මාව මෙහෙමන දුප්පත් වෙන්නනේ හැදුවේ. දුක් විඳිනනේ මාව හැදුවේ. එන හිටපල්ලක මං දුක් විඳින්නම් කියලා එහෙම දෙවියන් වහන්සේත් එක්ක තරහ වෙලා හිත දැඩි කරගන්න එපා. දුප්පත් උනා වගේම ඕනනම් දෙවියන් වහන්සේට ඔක්කොම කන පිට ගහන්නත් පුළුවන්. හැබැයි සුදුසු විදිහට දෙවියන් වහන්සේ මේ తాවකාලික පොළොව තුල ඔබ රැගෙන යයි. දුප්පත්ද පොහසත්ද නෙමෙයි. ඔබට පොළොවේදී ජීවත් වෙන්නට අවශ්‍ය සියල්ල උන්වහන්සේ සුදුසු විදිහට සපයලා දෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. පොහසතුන් උඩඟු වෙන්නත් එපා. හිත මෙලෙක් කරගන්න. ඒ වගේම ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලබ්ධෝය මක්නිසාද ඕහු තෘප්තියට පැමිණෙන්නෝය මේ මොකද්ද කියන්නේ ධර්මිෂ්ඨකම ලබන්න පිපාසා හිත ඇති කෙනා වාසනාවන්තයෙක් වෙනවා සමහර විට ඔයාට ධර්මිෂ්ඨ වෙන්න අමාරු ඇති තාම ඔයා ධර්මිෂ්ඨ නැතුව ඇති හැබැයි ඔයා ආසනං ධර්මිෂ්ඨ වෙනවා වෙන්නේ කොහොමද කියලා ඔයාට හිතා ගන්නත් අමාරුයි මේ වැටෙන පාපයන් වලින් ගොඩ එන්නේ කොහොමද කියලාත් ඔයාලට හිතා ගන්න අමාරුයි. සමහර ඇබ්බැහිකම් කඩා ගන්න ඔබට තාම අමාරුයි. හැබැයි ඔබ ධර්මිෂ්ඨ වෙන්න ආසනම් ධර්මිෂ්ඨකමට සා පිපාසාවක් ඔබ තුල ඇති වුනොත් ඔබ වාග්්‍යවන්තයි. ඔබ වාසනාවන්තයි. ඔක්කොම තියෙන පාප ඔක්කොගෙම වෙනස් වෙන්න ඒක දෙවියන් වහන්සේ කරයි. හැබැයි එහෙම ඔබට කරගන්න බැරි වුණත් දැන් දුක් වෙවි මං පෞකාරයේ මට හරියන්නේ නැහැ කී කී ඉන්න එපා ඔබ ධර්මිෂ්ඨකමට ආස වෙන්න
ධර්මිෂ්ඨ වෙන ක්‍රම හොයන්න. ඒ ක්‍රමෙන් බැරි නම් තව කොහොමද මේ පාපෙන් ගොඩ එන්න පුළුවන්? මේ ක්‍රමේ හරියන්නේ නැත්නම් වෙන කොහෙන්ද මට මේ පාපේ ජය ගන්න පුළුවන්? එහෙම යාඥා කළ හරියන්නම් වෙන කොහොමද මම දෙවියන් වහන්සේට මේක කියන්න ඕන? හොයන්න, උනන්දු වෙන්න, පාපෙන් ගොඩ එන්න උනන්දු වෙන්න. උනන්දු වෙන්න ඕන. හරිද? අන්න ඒ පිපාසය හරියට තිබහා වෙච්ච මිනිස්සෙක් වතුර හොයන්න වගේ ධර්මිෂ්ඨකමට සා පිපාසා ඇත්තෙක් බවට පත් වෙන්න ඔබ වාසනාවන්තෙක් වෙනවා. බෑකීක ඉන්න එපා. ඔක්කොම පාපයන්ගෙන් වෙන් වෙච්ච කට්ටිය සුද්ධයි, එයාලා වාසනාවන්තයි කියලා නෙමෙයි ජේසුස් වහන්සේ කිව්වේ. මොකද්ද? ධර්මිෂ්ඨකම කොහොම හරි අත් කරගන්න බැරි 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 ගාතේ හරි කොහොම හරි වැටෙනවා. ඒත් කරගන්න බෑ. ඒත් ඇබ්බැහිකම ආයෙ එනවා. හැබැයි ඒ ආවත් ආයෙ නැගිටලා ආයෙසරයක් මේ සතියෙත් හොයන කොහොමද මේකෙන් ගොඩ එන්නේ? ආයෙ ආඥා කළ බලනවා. ආයෙත් හොයලා බලනවා. කොහොමද ධර්මිෂ්ඨ වෙන්නේ? කොහොමද මේ පාපේ හදාගන්නේ? අන්න ඒ උනන්දුව, ඒ පිපාසය ධර්මිෂ්ඨකමට පිපාසා ඇත්තා වාසනාවන්තයෙක් වෙනවා කියලා ජේසුස් වහන්සේ උගන්වනවා මෙතන. ඔබ එලෙස වෙන්න. ඔබට තාම මෙතන බොහෝ දෙනෙක් තාම වැටෙන පාපයන් වලින් ගොඩට සම්පූර්ණයෙන් ඇවිල්ලා නැහැ. ඔබ ගැන දෙවියන් වහන්සේ දන්නවා, මමත් දන්නවා ඔබ ගැන. ඔබ කොච්චර මට මූණට මෙහෙම කතා කළත් ඔබේ ඇතුළ මම දන්නවා. ඔබ වැටෙන තැන් මට තේරෙනවා. ඉතින් මං ඒව එළියට අරගෙන මේව ඔක්කොම හදාගත්තන් ආශිර්වාද කරන්නම් කියලා කියලා නැහැ. හැබැයි ඔබ දෙවියන් වහන්සේව අදහගෙන උන්වහන්සේව අදහගන්න කැමති නම් ඔබට එම ආශිර්වාද ලබා දෙනවා, සුව කරනවා. හැබැයි මම දකිනවා ඔබ ගොඩක් අයගේ ජීවිතවල ගොඩක් වැරදි ඇබ්බැහිකම් වලට තාම වැටෙනවා. ඒවයින් ගොඩ එන්න සමහරෙක්ට උනන්දුවක් නැහැ. හැබැයි සමහරුට උනන්දුවක් තිබෙනවා. ඒ උනන්දුව තියෙන අවශ්‍යයි. උනන්දුවක් නැතුව හිටියනම් කොහොම හරි ධර්මිෂ්ඨකම ළඟා කරගන්න උනන්දු වෙන්න කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට උනන්දු වෙන්න ආයෙ කල්පනා කරන්න. පහුගිය සති ගාණක් තිස්සේ ඔබ වැටෙන අබ්බැහිකමෙන් වැටෙන්න ඔබ එක එක ක්‍රම හොයලා හොයලා ක්‍රම අත්හදා බලලා බලලා හරි ගියේ නැත්නම් දැන් මේ සතිය ආයෙ තව ක්‍රමයක් කල්පනා කරන්න. කොහොමද මේකෙන් ගොඩ එන්නේ? ආයෙ ආඥා කරලා බලන්න. ආයෙ දෙවියන් වහන්සේගෙන් අහන්න, කොහොමද මම මේකෙන් ගොඩ එන්නේ? ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති කෙනා වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. අපි එතනදලා නැවත පහතට කියවමු. හත්වන පදයේ සිට අටවන පදේ දක්වා කියවමු. හත්වන පදයේ සිට දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය? සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය? හරි. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය. දයාවන්තයෙක් වුණොත් ඔබ වාසනාවන්තයෙක් වෙනවා, භාග්‍යවන්තයෙක් වෙනවා කියලා ජේසුස් වහන්සේ කියනවා. මොකද දයාවන්ත වෙනවා කියලා කියන්නේ? අනිත් අයට දයාවන්තව කරුණාවන්තව සැලකීම. කාටවත් දැඩි විදිහට සලකන්න එපා. තව කෙනෙක් කොච්චර වරදක් කළත්, තව කෙනෙක් කොච්චර වැරදි කියලා තේරුණත්, සමහර විට අනිත් අය ඔබ පිළිගත්තේ නැතත් අනිත් අයට දයාවන්තව සලකන්න කොච්චර ඔබට හිතුන් නැති වුණත් ඒ අයට දයාවන්තව සලකන්න පටන් ගන්න. කරුණාවන්ත වෙන්න ඒ අයට. ඔබේ නිවසට එන අයට, ඔබ මුණ ගැහෙන අයට, ඔබ සමග කතා බහ කරන අයට කරුණාවෙන් කතා කර ගන්න. ඔබේ හිතේ ලොකු තරහක් කෝපයක් ඊට කලින් වෙච්ච දෙයක් ගැන මොන හරි අමනාපයක් අමාරුකමක් පීඩනයක් ඔබේ හිතේ ඇති. හැබැයි ඒ ඔබේ හිතේ තියෙන පීඩනය ඔබට මුණ ගැහෙන අනිත් කෙනා පිටින් යවන්න එපා. එයාට දයාවන්ත වෙන්න, කරුණාවෙන් සලකන්න. දැන් ගෙදරදි මොකක් කර රණ්ඩුවක් වෙලා ගෙදර අමනාපයෙන් ආවම මගදි හම්බෙන අයටත් බැන බැන යන්න එපා. එයාලට කරුණාවන්ත වෙන්න, දයාව පෙන්වන්න මිනිස්සුන්ට. එයාලට ඔයාලට ලං වෙන්න එතකොට, එයාලා ඔයා තුලින් දෙවියන් වහන්සේගේ ආලෝකය දකින්න එතකොට දයාවන්ත වෙන්න. කාටවත් සැරට කතා කරන්න එපා. හරිද? කාටවත් මේ
දැන් සැරට කතා කළා සමහරුන්ට උපදෙස් දෙන දඬුවම් කරන අවස්ථාවක් තිබෙනවා හැබැයි ඒ සැර කිරීම වුණත් ඔබේ හිතේ ආකල්පය මොකද්ද එයාට දයාවන්ත වීම විය යුතුයි එයාව නැති කළා නාස්ති කළා එයාව විනාශ කළා එයාව කපල දාන එක නෙමෙයි වාගේ අරමුණ එයාගේ යම් පැත්තක් හදන්න සමහර විට තරවටු කිරීම කරන්න වෙනවා හැබැයි ආයෙත් එයාලට දයාවන්ත වෙන්න කරුණාවන්ත වෙන්න ඔබට සමහර විට කරුණාවන්ත නොවිච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඒ වුණාට ඔබ එයාට කරුණාවන්තව දයාවන්තව සලකන්න එමෙන්ම සිතින් පවිත්‍ර වෙන්න ඔව්හු වාසනාවන්තයන් බවට පත් වෙනවා සිතින් පවිත්‍ර වෙන්න ඇඳුමෙන්වත් පිටින්වත් පිට යන ඔබගේ පිටත ශරීරයෙන්වත් නෙමෙයි මේ කියන්නේ සිතින් පවිත්‍ර වෙන්න පිටත පවිත්‍රකමත් අත්‍යවශ්‍යයි හැබැයි වාසනාවන්තයෙක් වෙන්න නම් කොහොමද පිටත පවිත්‍ර වුණු පමණින් නෙමෙයි පිටතින් ලස්සන සුදු ඇඳුමක්කින් සැරසිච්ච පමණින් ඔබ වාසනාවන්තයෙක් වෙන්නේ නැහැ ලෝකේ හැම දිනෙකම පිටතින් තමයි පවිත්‍ර වෙන්නේ හරිද බොහෝ අය සුදු ඇඳුමින් සැරසිලා ඉන්න පිටතින් හරිය ලස්සනයි පවිත්‍රයි වගේ තේරුණාද ලංකාවේ අපිට දකින්න ලැබෙන බොහෝ අය ලස්සනට නැෂනල් එක ඇඳලා අර සුදු ඇඳුම සුදු සරම සුදු සුදුවට සුදට සුදේ යනවා පිටතින් නම් හරිම පවිත්‍රයි හැබැයි ඇතුළත සිත කොහමද සිත පවිත්‍ර වෙන්න ඕන මොකද සිත පවිත්‍ර කරගන්නවා කියලා කියන්නේ පිටින් එකක් පෙන්නලා ඇතුළේ තව එකක් තියාගෙන ඉන්න බෑ පිටින් මම මෙහෙමයි කියලා පෙන්නලා ඇතුළේ ඔබ හිතේ වෛරය තියාගෙන අනිත් කෙනාව කපල දාන සිතුවිලි තියාගෙන තව කෙනෙක්ව මඩවන සිතුවිලි තියාගෙන එහෙම ඉන්න බෑ සිතින් පවිත්‍ර වෙනවා කියන්නේ හිස් වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වෙන්න මිනිස්සු ඉදිරියේත් අවංක වෙන්න හංගල වැඩ කරන්න එපා මම මෙහෙමයි කියලා ලෝකෙට පෙන්නලා ඔබ ඇතුළතින් අපවිත්‍ර නම් වැඩක් නෑ ඔබේ ඇත්ත தත්ත්වෙ පෙන්වන්න මිනිස්සුන්ට බැරි නම් බෑ කියන්නේ ඇත්තරම කෙනෙක් එක තරහක් තියෙනවා නම් මට ඔයත් එක තරහක් තියෙනවා කියලා කියන්න තරහ හිතේ තියාගෙන එයා ගැන හිතේ තරහ පුපුර පුපුර මූණට හිනාවනට වඩා ඒක හොඳයි හිතින් පවිත්‍ර වෙන්න ඔයා මූණෙන් පවිත්‍ර වෙන්න පුළුවන් මූණෙන් හිනා වුණා වෙන්න පුළුවන් ඉස්සරහට හම්බුනාම හැබැයි වඩා වැදගත් වෙන්නේ මොකද්ද ඔයා වාසනාවන්ත වෙන්න නම් මොකද කරන්න ඕන සිතින් පවිත්‍ර වෙන්න එයාලට එයා ඇත්ත කතාව කියන්නකෝ මට ඔයා ගැන ඉරිසියාවක් තියනවාද මට ඔයා ගැන තරහක් තියනවාද ඔයා ඉදා කරපු වැඩේට මට ඔයා ගැන කේන්ති ගිහිලා දින්නේ ඒක කියන්නේ නැතුව ඔබගේ හිත අපවිත්‍ර කරගෙන තියාගන්න එපා ඒක ඔයාට මහා බරක් ඔයාට හිතට අපවිත්‍රකමක් ඔයා ඒක අනුව තමයි ඊළඟට කතා කරන්නේ එයාට මූණට කියන්නේ තැන් තැන් වල ගියාම එයාට කැපෙන්නේ ඇනුම් පද කියන ලංකාවේ තියෙනනේ ඇනුම් පද කියන සංස්කෘතිය ගෙවල් ඇතුලේ සමාජයේ නෑදෑයෝ අතරේ ඇනුම් පද කියා ගන්න නෑදෑයෝ අක්කල නංගිලා නැන්දලා උන්චිලා ඇනුම් පද කියා ගන්න හරියට ඇනුම් පද කියා ගන්න ලංකාවේ හරි අමාරු ලංකාවේ සමහර අයත් එක්ක කතා කරන්න උන් ඇනුම් පද කියනවා ඇයි කියන්න තියෙන එක මූණට කියන්නේ නැහැ මෙහෙමයි අරමයි කියලා මොකක් හරි කැපිල යන කතාවක් කියනවා ඉතින් ඒක අහන මිනිහක් දන්නව මේ මට තමයි කිව්වේ කියලා ඔන්න එයාගේ හිත කැඩෙනවා ඊට පස්සේ මෙයාත් හොඳ වෙලාවක් බලාගෙන හිටපන්ක මාත්මට කරන්නම් කියලා අර ඔක්කොම කට්ටියදලා අනිත් පැත්තට ඇනුම් පදයක් කියනවා ඇනුම් පද ලෝකේ වෙන රටවල් වල එහෙම එවැනි සංස්කෘතියක් තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ හැබැයි ලංකාවේ තියෙන එහෙම වැරදි සංස්කෘතියක් ඇනුම් පද නැන්දම්මල ලේලිලට ඇනුම් පද කියනවා ලේලි නැන්දම්මට ඇනුම් පද කියනවා හරි ප්‍රශ්න ඇනුම් පද කාන්තාව අතරේ මේක හරි වැඩි අය කියනවා සමහර වෙලාවට අය කැපිල යන්නම කියන කොහොම කියනවද මන් දන්නේ නැහැ ඇනුම් පද හරිද හරි අමාරුයි සමහරුත් එක්ක කතා කරන්න පිරිමියා අතරේ එච්චර මේක දකින්න ලැබෙන්නේ නැහැ හැබැයි සමහර පිරිමියාත් ඉන්න ඇනුම් පද කියන අය බලන්න ඕන ගෑනු අය අපට කියා හරි හරි අමාරුයි සමහර ලාවට අපිට හිතන කොහොමද මෙයා මේක හරියටම කැපෙන්න ගන්නට කිව්වේ අයි කැපිල යන්නම කියනවා අය අද බල බල ඉන්නේ ඒවට හරි දක්ෂයි ලංකාවේ අය ඇත්ත බලාතක් ඉවරයි අය හොඳටම කියන ඇනුම් පද නම් ඉතාලම දක්ෂයි මම හිතන ලංකාවේ කාන්තාවන් වැඩිපුරම දක්ෂ ඇනුම් පද කියන්නේ
ඒ තරම් ප්‍රැක්ටිස් එකක් තියෙන යාළට ගෙවල් ඇතුලේ කියලා කියලා ඒ එච්චර තියෙනවා. ඉතින් ඒක හොඳ නැහැ. ඇයි ඒක එන්නේ? සිතින් අපවිත්‍රයි වාලා. සිතින් අපවිත්‍රයි. පිටින් වාලා හොඳයි වගේ පෙන්න ගන්න හදනවා. හැබැයි සිතින් අපවිත්‍රයි. මන්නම් මෙහෙමයි මෙයා මෙහෙමයි නේ කියලා කියලා දානවා. මන්නම් හොඳයි ඈ මම්නම් මෙහෙමයි කරේ. ඒ වුණාට මෙයා මෙන්න එහෙමයි හරි ආපෝ මෙයාට මේක කරගන්න බෑ කියලා කෙලින්ම කියලා දානවා. අපරාධ කියන්න බෑ. ඒක හොඳ නැහැ. ඇයි ඒ? ඒ වාගේ හිත ඇස්සේ තියෙන එකක් තමයි එළියට එන්නේ. හිත ඇස්සේ තියෙන අපවිත්‍රකම තමයි ඒ විටින් විට එළියට එන්නේ. කාත් එක්ක හරි තරහක් තියෙනවා නම් එයාගේ යම් පුරුද්දකට එයාගේ යම් හැසිරීමකට ඔබ අකමැති නම් ඒක කෙලින්ම යාට කියන්න. එක්කෝ ඒක ගණන් ගන්න නැතුව පාඩුව ඒක හිතින් අයින් කරගෙන ඉන්න. එක්කෝ කෙලින්ම යාට කියලා එයාගෙන් දුරස් වෙලා ඉන්නක වැඩිය හොඳයි නැත්තම්. නික ඇනුම් පද කී කිය කුලල් කාගෙන ගෙවල් අස්සට වෙලා ඉන්නවට වඩා. ගෙවල් අස්සට වෙලා ඇනුම් පද කී කිය ඉන්නවට වඩා වෙන් වෙලා ඉන්න එක හොඳයි. එහෙම කරන්න එහෙම නම්. නොකියෙම ඉන්න බැරි නම්. සිතින් පවිත්‍ර විය යුතුයි. ඒක තමයි දෙවියන් වහන්ස අපිට මේ කියන්නේ. වාසනාවන්ත වීම සඳහා සිතින් පවිත්‍ර වෙන්න. ඔව්හු දෙවියන් වහන්සේව දකින්න ඔය මේ බලන්න කියන දේ. සිතින් පවිත්‍ර වෙන්න වාසනාවන්තයෝය. මක්නිසාද? ඔව්හු දෙවියන් වහන්සේව දකින්න ඔය. මොකද්ද වෙන්නේ? වා සිතින් පවිත්‍ර වුණොත් දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වෙනවා. ලේසි නෑ දෙවියන් වහන්සේව දකින්නවා කියන එක. ඔබට දෙවියන් වහන්සේව දැක ගන්න අඳුන ගන්න හැකියාව ලැබෙනවා. හිතින් පවිත්‍ර අයට විතරමයි දෙවියන් වහන්සේව දකින්න පුළුවන්. වෙන කිසි කෙනෙක්ට දකින්න බෑ. දෙවියන් වහන්සේව තේරුම් ගන්න පුළුවන් සිතින් පවිත්‍ර අයටම පමණයි. සිතින් අපවිත්‍ර කෙනෙක්ට දෙවියන් වහන්සේව දකින්න බෑ. සමහර විට අපි මේ සමාජයේ මහා පෞකාරය විදිහට දකින අය සිතින් හරිම පවිත්‍රයි. සමහර විට බේබද්ද, සමහර විට තරහ යන අය, කේන්තිකාරයෝ වගේ දකින අය හරිම සිතින් පවිත්‍රයි යාලා. යාලා හිතන දේ කියලා දානවා. ඒක යාලගේ හිතේ පවිත්‍රකම. සමහරු ඉන්නෝනේ වැඩිය තරහ ගන්නෙත් නැහැ. හොඳ ඉවසීමෙන් වැඩ කරන වගේ පෙන්නන සමහරු ඉන්න මූණට hina වෙන අය ඉන්නෝනේ. හරිම ෂුවර් නැහැ ඒ අය ෂුවර් නැහැ. හිතින් අපවිත්‍රයි. එයාලට දෙවියන් වහන්සේව දකින්න බෑ. කියන දෙයක් මූණටම කියලා දාලා තරහ ගියා නම් බැනලා දාලා යන එක වෙනම කතාවක්. එහෙම මිනිස්සු ඉන්නෝ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ගමටම එහෙන කෑ ගහලා හැන්දෑවට බීලාවිලා මුළු ගමම දෙවනත් වෙන කෑ ගහන සමහරු. හැබැයි උදේට බැලුවම යාලා හිතින් හරි පවිත්‍රයි. හරි අහිංසක යාලගේ. එහෙම හිතේ දෙකක් නැහැ. දැන් හවසට ඇවිල්ලා ගමටම ඇහෙන කෑ ගහලා බීලා කෑ ගහන එක හොඳයි කියලා නෙමෙයි කියන්නේ. හැබැයි පිටතින් පවිත්‍රයි වගේ පේන අය ඇත්තටම පවිත්‍ර නැහැ. යාලා ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕන. හරිද? හරිම යුක්තිගරුකයි වගේ ඉන්න පෙන්නන අය, හරිම නීතිගරුකයි වගේ පෙන්වන්න හදන අය, ඒ වගේම හරියටම නීට් එකට වැඩ කරන වගේ පෙන්වන්න යන අය ටිකක් පරිස්සම් වෙන්න. මේ සමාජ විද්‍යාව වලට මේ කස්සේ මම මේ කියන්නේ. සමාජ විද්‍යාව ඉගෙන ගනිද්දී මේව උගන්වනවා. ගොඩාක් නීතිගරුකයි වගේ හරිම නීට් එකට ඉන්න යන අය ඉන්නෝනේ. පොඩ්ඩක් පරිස්සම් වෙන්න යාළගේ. ඔය ඉන්නේ හරියටම රැවුල හරියටම නීට් එකටම කපලා අන්තිම කෙස් ගහත් හරියටම නීට් එකටම කපලා. දැන් රැවුල කපන එක හරි නීට් එකට ඉන්න එක හොඳ නෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. පිටතින් හරි හොඳයි වගේ පෙන්වන්න හදන අය පොඩ්ඩක් පිටතින් යාළා දිහා දැක්කම රැවටෙනවා අපි. අන්න ඒකයි ප්‍රශ්නේ. පෞකාරයක් ඇත්තටම පෞකාරයක් විදිහට පේනවනම් රැවටෙන දෙයක් නෑ. හැබැයි සමහරු ඉන්නවා හරිම අමාරු යාළව මේ කියවන්න හරි අමාරු රීඩ් කරන්න අමාරුයි. යාළා නීට් එකට තියලා ෂර්ට් එක හරියට හොඳට මැදලා එක පොඩි වෙන ඉරක්වත් නෑ. කෙස් ගහක් හරි මෙහෙම පොඩ්ඩක් ආවොත් ඕම හරියට ඒක ඕම තියලා ගාන්ට හොඳට ඉන්න අය ඉන්න පිටතින් හරිම නීට්. හැබැයි යාළගේ මනස ඇතුළ ඉතාම දුෂ්‍යයි සමහරුන්ගේ. හැමෝගෙම නෙමෙයි. ඒ නිසා පිටත පෙනුමට රැවටෙන්න එපා කියලා තමයි මේ කියන්නේ. සිතින් පවිත්‍ර වීමයි වැදගත්. ඔබේ නීට් එක හොඳයි, පිටත පවිත්‍රකම අත්‍යවශ්‍යයි, ඒව ඔක්කොම හොඳයි. සිතිනුත් පවිත්‍ර වෙන්න හොඳින්ම. සිතින් පවිත්‍ර වන්නා වාසනාවන්තයෙක්. එයා දෙවියන් වහන්සේව දකිනවා.
මතෙව් පහේ 9 වන පදයේ සිට පහළට කියවමු 11 වන පදය දක්වා නමවන පදයේ සිට සමාදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔව් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය මිනිසයන් මානිසා නුඹලාට නිന്ദා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය ප්‍රීති වේල්ලා මොකද කියන්නේ මේ වාසනාවන්ත වීමේ ඊළඟ ක්‍රම සමාදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඕහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය හැමෝම කියන කිතුණු සබාවේ හැමෝම කියන අපි දෙවියන් වහන්සේගේ පුත්තු හැබැයි ජේසුස් වහන්සේ කියනවා ඇත්තටම එහෙම කිතුණු වෙච්ච පළියට නෙමෙයි දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්නේ කොහොමද සමාදාන කරන්නෝ වාසනාවන්තයෝ මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය සමාදාන කරන අය ගින්නක් ඇවිලෙන තැනට තව තව පිදුරු දාන කෙනා නෙමෙයි ඒ ගින්න නිවන්න වතුර දාන කෙනා සමාදාන කරන කෙනා දෙන්නෙක් ඇවිලෙනව දැක්කම දෙන්නෙක් අතර ප්‍රශ්නයක් තියෙනව දැක්කම තව තව ගිහිලා කේලම් කියලා 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 අරක තව තව අවුලවලා එකාට එක කොටවලා හප්පලා එතන මහා විනාශයක් වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න කෙනා නෙමෙයි එහෙම කිතුනුව වැඩක් නැහැ දෙවියන් වහන්සේට එයාලා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ පුත්‍රයෝ කියා ගන්න එපා සමාදාන කරන්න සමාදානය රැගෙන එන්න තමයි වාසනාවන්තයා එමෙන්ම දෙවියන් වහන්සේ සමග සමාදානය මනුෂ්‍යයාට ගොඩනගා දෙන්න තමයි වාසනාවන්තයා දෙවියන් වහන්සේත් එක්ක සමාදානය ලෝකෙට දෙවියන් වහන්සේගේ සමාදානය රැගෙන යන්නට කැප වෙන අය වාසනාවන්තයා ඒ වගේ මනුෂ්‍යයන් අතර සමාදානය ඇතිකරන්නට පෙළඹෙන අය වාසනාවන්තයන් කියලා දෙවියන් වහන්සේ කියනවා එබඳු අයට කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා පැහැදිලිද දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ කිතුණුවන්ට නෙමෙයි කාටද සමාදානය ඇති කරන අයට දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයි කියනු ලබන්න ඕය හැම කිතුණුවෙක්ම දේව පුත්‍රයෙක් නෙමෙයි එහෙම හිතන්න එපා හැම කතෝලිකයෙක්ම දේව පුත්‍රයෙක් කියලා හිතන්න එපා කතෝලික වුණත් කිතුණු වුණත් මොන ස්වභාවේ වුණත් එයා දෙවියන් වහන්සේ සමග මිනිස්යන්ව සමාදානය කරනවා නම් මිනිස්යන් අතර සමාදානය වෙනුවෙන් වැඩ කරනවා නම් අන්න ඒ බඳු කෙනා තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා සමහර මිනිසුන් දෙවියන් වහන්සේත් එක්ක අමනාපකම් තියෙනවා හැබැයි දෙවියන් වහන්සේත් එක්ක ඇති වෙලා තිබෙන අසමාදානය නැති කරලා ඒ අයට දෙවියන් වහන්සේත් එක්ක සමාදානය ගේන්න පුළුවන් නම් යම් කෙනෙක්ට අන්න එයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් විදිහට සල දෙවියන් වහන්සේ හඳුන්වනවා තමන්ට වෙච්ච අසාධාරණ සහ තමන්ට සිදු වුණු ප්‍රශ්න නිසා දෙවියන් වහන්සේත් එක්ක තරහ ගිහිල්ලා ඉන්න සමහරු සමහරු දෙවියන් වහන්සේට බනිනෝ දෙවියන් වහන්සේත් එක්ක කිසිම සමාදානයක් නැහැ සමහරුන්ට අන්න ඒ සමාදානය ඇති කරන එක තමයි අපි මේ සේවාවන් තුලින් කරන්නේ මෙච්චර උගන්වන්නේ ඇයි මෙච්චර දේවල් කියලා දෙන්නේ ඇයි මෙච්චර කල් බැරි වෙච්ච සුවය අපි දෙන්නම් කියලා එක්ක ඇවිල්ලා යාලට සුවය ලබා දෙන්නේ ඇයි ඒ නැති වෙච්ච සමාදානය නැවත දෙවියන් වහන්සේත් එක්ක ගොඩනගා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ ඔබත් එලෙස මිනිස්සුන්ට නැති වුණු දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සමගිකම ගොඩනගන්න ඔබත් උන්වහන්සේත් එක්ක එකතු වුණොත් ඔබත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් විදිහට තමයි හඳුන්වන්නේ එලෙසම ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ වාසනාවන්තයෝය මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ අය මොකද උරුම කරගන්නවා කියන්නේ ස්වර්ග රාජ්‍ය උරුම කරගන්න එකේ කය එක එක විකාර කරපු විදිය පහුගිය අවුරුදු වල අපි දැක්කා හැබැයි ජේසුස් වහන්සේ පැහැදිලිව කියන ඔය ක්‍රමයට ස්වර්ගය උරුම කරගන්න බෑ කොහොමද ස්වර්ගය උරුම කරගන්නේ එක එක්කෙනාව නසලා අන්‍යාගමිකයන්ව නසලා
අන්‍යාගමික පල්ලිවලට පන්සල්වලට බෝම්බ ගහලා ස්වර්ගයේ උරුම කරගන්න බෑ. එහෙම කියලානේ දැන් පහුගිය කාලේ ස්වර්ගයට යන්න කියලානේ සමහරු බෝම්බ ගැහුවේ. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? ඔය ක්‍රමයට ස්වර්ගය ගන්න බෑ. කොහොමද ස්වර්ගය ගන්නෙ? ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තා වාසනාවන්තයෙක් වෙනවා. එයි අන්න එයා ස්වර්ගය උරුම කරගන්න. ධර්මිෂ්ඨකම කරන්න ගිහිල්ලා ඔයාලට ප්‍රශ්න ඇති වුණා වෙන්න පුළුවන්. මෙච්චර කල් ඔයාලා වාහනේ යද්දි ඉරක් කැපුවම පොලිසියට අහු වුණාම කීයක් හරි දීලා මාරු වෙලා පගාවක් දීලා ගියා වෙන්න පුළුවන්. දැන් එහෙම කරන්න බෑ, පගා දෙන්න බෑ. ඉතින් එදා ඉස්සර නම් ටිකක් දුර පළාතකට ගියත් කීයක් හරි දීලා ලයිසන් එක බේරගෙන එනවා ඔයාලා ඉස්සර. කීයක් හරි දීලා අනේ මෙන්න මේක මේ තියාගන්න සර් මේකයි මම මෙච්චර දුරක ඉඳලා ආවේ කියලා බැගෑපත් වෙලා කීයක් හරි අතට දීලා ලයිසන් එක ඉල්ලන් එනවා. දැන් දැන් දෙවියන් වහන්සේත් එක්ක ඉදි පගා දෙන්න බෑ. ධර්මිෂ්ඨකම කරන්න ගිහිල්ලා වාට පීඩාව විඳින්න වෙනවා. හරි ධර්මිෂ්ඨකම කරන්න ගියාම එයා වාට ආයෙනම් ඔයා කොච්චර ධර්මිෂ්ඨ කෙනෙක්ද නේද? අනිත් අය නම් පගාව දීලා ගියා. බලන්න ඔයා කොච්චර හොඳද, ඔයා මට පගාව දුන්නෙත් නෑ. ඔයා කොච්චර ධර්මිෂ්ඨකම හොයන කෙනෙක්ද කියලා ලයිසන් එක නම් පුතෝ හම්බෙන්නේ නෑ. ලයිසන් එක පොලිසියට ගෙනියනවා. හැබැයි ඔයාට පීඩාවකිනුත් යන්න වෙනවා. හැබැයි එලෙස ධර්මිෂ්ඨකම නිසා පීඩාව විඳ කෙනා වාග්යවන්තේ. මම ඒක උදාහරණයක් නිකන් පොඩියට කිව්වේ. හරිද? ධර්මිෂ්ඨකම නිසා පීඩාව විඳින කෙනා වාසනාවන්තේ. එයා ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නවා. ඉස්සර කරපුවා දැන් කරන්න බෑ. ඉස්සර නම් හරි ලේසි ක්‍රම තිබුණා සමහර දේවල් වලට. වංචා කළා, බොරු પાස්පෝර්ට් හදලා ඒව දැන් කරන්න යන්න එපා. හරිද? බොරු પાස්පෝර්ට් හදන්න එපා. ඒවට උදව් කරන්නත් එපා. මට මතකයි මේ ගිය සතියේ සූමෙහිදී කවුරු හරි කිව්වා වයස අඩු කරලා කාටද પાස්පෝර්ට් එකක් හදන්න යන කතාව. ඒව කරන්න එපා. හොරපාරෙන් ඕස්ට්‍රේලියාව යන්න, හොරපාරෙන් ඉතාලියාව යන්න, හොර પાස්පෝර්ට් හදලා යුරෝපෙට යන්න, වයස අඩුවෙන් පෙන්නලා රට රැකියාවල වලට යන්න. ඒව කරන්න එපා. එහෙම එපා. එහෙම ඒක ඔයා ධර්මිෂ්ඨකම කරා කියලා ඒජන්සියකින් ඔයාව රට යවන්නේ නැහැ. පීඩාවක් තුල යන්න වෙන ඔයාට බලාපොරොත්තු වෙන දේ නොලැබේ සමහර විට. ඒ වුණාට ධර්මිෂ්ඨකම සඳහා ඔබ දුක් විඳනනම් ඔබ වාසනාවන්තෙක්. වාසනාවන්ත. හරිද? හොර වැඩ කරන්න එපා. ඉස්සර නම් හොර වැඩ කරලා සමහර තැන්වලින් ලේසියෙන් බේරුණා. එහෙම බේරෙන ක්‍රම තිබුණා. හැබැයි දැන් ඒව කරන්න යන්න එපා. හොර වැඩ මුකුත් කරන්න එපා. කියන ධර්මිෂ්ඨකම තුලම රැඳී සිටින්න. ඉබඳු කෙනා වාසනාවන්තයෙක්. තව ගොඩක් දේවල් තියෙනවා. එක එක දේවල් තියෙනවා. හොර වැඩවලින් Tamanට එන්න ගියපු පීඩා නැති කරගත. සමහර විට එයා කියන්න පුළුවන් අනේ ඉතින් මේක ඉතින් මට මේ ප්‍රශ්නේ මිදෙන්නනේ මම මේ බොරුව කරේ. එහෙම කියන්න පුළුවන්. හැබැයි දැන් එහෙම බෑ. ඔබ දෙවියන් වහන්සේ ළඟ ඉද්දී හොර වැඩ බෑ. ධර්මිෂ්ඨකම සඳහා දුක් විඳින්න වෙනවා. ධර්මිෂ්ඨ ක්‍රමයට මේ ලෝකේ ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේ ලෝකේ සාධාරණව ධර්මිෂ්ඨව ජීවත් වෙනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. අපි කියුවානේ මේ පොළව සාතන්ගේ පාලනයට මේ ජන සමාජය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා සාධාරණත්වයට යුක්තියට තැනක් නැහැ. මේ පොළවේදී ධර්මිෂ්ඨකම තුලින් පොළවෙන් දෙයක් උරුම කරගන්න බෑ. ඒ වුණාට ඔබ දෙවියන් වහන්සේ කියන ධර්මිෂ්ඨ මාර්ගයේ හැසිරුණොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඔබ දැන් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ගන්න ඇවිල්ලා ඉන්නේ. රජයෙන් ආශිර්වාද ගන්නවත්, ලෝකෙ වෙන තැනකින් ආශිර්වාද ගන්නවත්, ඒ මොකකටවත් නෙමෙයි මේ ඉගෙන ගන්නෙ. දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ගන්න විදිය නම් මෙහෙමයි. ඔයා බය නැතුව ඒ වෙලාවේ කොච්චර පීඩාවක් එනවා වගේ දැනුණත් ඔයා ධර්මිෂ්ඨ ක්‍රියාවම කරන්න. දෙවියන් වහන්සේ කියලා තියෙන ධර්මිෂ්ඨ දේම කරන්න. ඒකම කරන්න. ඒ වෙලේ පීඩාවක් එයි. ඒකට බය වෙන්න එපා. ඔයා කරන ධර්මිෂ්ඨකමට දෙවියන් වහන්සේ ප්‍රතිඵලයක් ඔයාට දෙනවමයි. ඒක දෙයි. ඒක ලබා දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. මිනිසයන් මානසික නුබලාට නිඳා කොට පීඩා කොට නුබලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුබලා වාසනාවන්තයෝය. ඒවත් ආශිර්වාද ලද්දෝය. ප්‍රීති වේල්ලා. ඊතා සන්තෝෂ වේල්ලා. මක් නිසාද ස්වර්ගයේහි නුබලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්ෘවරුන්ටත් ඔවුහු එලෙසම කළෝය.
මොකද්ද ඊළඟට කියන්නේ දැන් ඔබ දැන් මේ අලුතෙන් සම්බන්ධුණු අය දෙවියන් වහන්සේව අදාහගෙන ඔබේ පරණ දේවල් අතහැරලා දෙවියන් වහන්සේ කියන ක්‍රමයට යාඥා කරගෙන ගමන් කරන්න හදද්දී ඉස්සෙල්ලම වාගේ gederin තමයි ඔයාලට ප්‍රශ්නේ දාන්නේ වාගේ අම්මල තාත්තලා නෑදෑයෝ ඔක්කොම ඔන්න මෙච්චර කල් ඔයා මොන පාපෙට වැටුණත් මෙච්චර කල් මොන විනාශයට වැටුණත් එකෙක් ඇහැක් කරලා බැලුවේ නෑ දැන් ඔයා දෙවියන් වහන්සේත් එක්ක යන්න මේ ගමනක් පටන් ගත්තනේ ඔන්න ඔක්කොටම පේනවා ඇයි මාරු කරේ ඇයි ඔකට ගියේ ඇයි අපේ අපේ පරම්පරාවේ දැලිගෑව අපේ මූණේ දැලිගෑව අපේ පාරම්පරික චාරිත්‍ර කෑව උඹ අපේ පවුලට නිඳා කරා කියලා ඔක්කොම නෑදෑ සනුහරේ නිකම් බොරුවට උන්ට ඇති වැඩකුත් නෑ ඇවිල්ලා කෑ ගහනවා ඒක තමයි යාළගේ හැටි මෙච්චර කල් මේ කොල්ලෝ කෙල්ලෝ පාපෙට වැටිලා එයාලා ජීවිතේ නැතිනාස්ති වෙලා ගියා බේබද්දු වෙලා පෞකාරය වෙලා වෛශ්‍යාකම් වලට වැටිලා හොරෙන් පවු කර කර හිටියා එක නෑද නෑ එක්ක නැන්ද කෙනෙක්වත් බාප්පා කෙනෙක්වත් ආවේ නෑ හොයලා බලන්න හැක් කරලා බැලුවේ නෑ දැන් දෙවියන් වහන්සේට ලං වෙනෝනේ මිනිස්සු ආ එතකොට බලන්න ඕන මෙච්චර කල් පවු කරා එතකොට පවුලේ නම්බුවට පාරම්පරික ගෞරවයට මුකුත් උන්නේ නෑ දැන් ජේසුස් වහන්සේ වදාගත්තම තමයි පවුලේ දැලිගෑව කියලා කියන්නේ මේ අද්දකීම ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රතිබෙනවා ගැලවීම තුලට අලුතෙන් ආපු බොහෝ දෙනෙක් මේ අද්දැකීම තුලින් දැනටත් ගමන් කරනවා ඔබව ලැජ්ජ කරනවා නිඳා කරනවා ඔබේ යාළුවාව නිඳා කරනවා යාළු ලැජ්ජ කරයි වාට මොකද්ද බං ආගම් මාරු කරන්නේ මොනවද බං අපි සිංහලේ මේ මෙහෙම අපි මෙච්චර මෙහෙම ජාතිය ගැන හැඟීම ඔන්න එතකොට තමයි එන්නේ නිකම් බොරුවට ඇති වැඩකුත් නැ මෙච්චර කල් අරුට පොවපු එක කරේ මෙච්චර කල් අරුව පාපයට යොමු කරපු එක යාළු ටික කරේ මෙච්චර කල් මේ මිනිස්සයාගේ විපතට එක්කෙනෙක්වත් ඇහුම්කන් දුන්නේ නැහැ. දුක කියාගෙන ඉද්දි එක යාළුවෙක්වත් ඔය ඉන්න එක යාළුවෙක්වත් ඇවිල්ලා ඒකට ඇහුම්කන් දීලා හරි විසඳුමක් දෙන්න එකෙක්වත් හිටියේ නැහැ. හැබැයි දැන් ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න පටන් ගන්න ඕනේ. ඔන්න බලන්න ඕනේ එතකොට තත්වේ. දැන් මේ අලුතෙන් ගැලවීමට එන සීළු දෙනා මේ අද්දැකීම තුලින් මේ දවස්වල යනවා. හරිද? යාළුවෝ විහිළු කරනවා. යාළුවාව කොන් කරන මොකද්ද අප්පවා? දැන් මොකද ඩ්‍රින්ක් එකක් දාන්න නැද්ද? මොනවාද වා ඉස්සර වගේ අපිත් එක්ක සෙට් වෙන්නේ නැහනේ. එයාත් එක්ක සෙට් වෙන්න යන්න එපා. එයා ඔයාව ලැජ්ජ කරයි. එයාව ඔයා ඔයාව නිඳා කරයි. ඒක ගැන බලන්න එපා. මේ ගම්මානවල අහිංසක මිනිස්සෙක් ගැලවීමට ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන යන ඉන්නකොට ඔන්න ගමේ ඔක්කොටම කුලප්පු වෙනවා. මෙච්චර කල් අර මිනිස්සයා කෑවද බිව්වද උන්නද මලාද බැලුවේ නැ එකෙක්වත්. ඔන්න එතකොට තමයි මතක් වෙන්නේ. ඒ පීඩාව ඔයාට එනවා. හරිද? සියලු ආකාර බොරු කියලා ඔයාට චෝදනා කළා නිඳා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය පැහැදිලිද මිනිස්යන් මානසා නුඹලාට නිඳා කරන කල නුඹලා ආශිර්වාද ලත් ඒකට කලබල වෙන්න එපා ඔයා ආශිර්වාද ලබනවා ඔයා වාසනාවන්තයෙක් කරන දෙවියන් වහන්සේ ඒ පීඩාව දරා ගන්න ඒක ඒක ගැන බය වෙන්න එපා ඒක ගැන දුක් වෙන්න එපා ඒක හැටි මේ ලෝකේ හැටි ඒක ගැන බය වෙන්න එපා නුඹලාට පළමු වෙන්න ආපු සියලු අනාගත වක්තෘවරුන්ට සහ දෙවියන් වහන්සේගේ දරුවන්ටත් ඒක වුණා ගමේ ඔක්කොම කට්ටිය ඇවිල්ලා ලැජ්ජ කරලා නිඳා කරලා සමහර ගෙවල් වලට ගල් ගහනවා ක්‍රිස්තියානි වුණා කියලා මෙච්චර කල් කෑවිවි කොහොමද කියලා බැලුවේ නැහැ හරිද මේ මිනිස්සු මෙච්චර කල් බේබද්ද විදිහට පෞකාර විදිහට දුක් විඳ විඳ මහා නිරා වලක ජීවත් වුණා දැන් ජේසුස් වහන්සේ යාලව කැඳවලා යාලට මහිමේ පෙන්නලා යාලව ගැලවීමට අරගෙන යාලව පල්ලියට එක්කගෙන එනකොට ඔන්න ගමටම එතකොට තමයි මතක් වෙන්නේ තමන්ගේ ආගම මෙච්චර කල් මුකුත් ආගම් නැහැ හරිද වැස්සකටවත් පන්සලකට ගියේ නැති වුන් ඔන්න කෑ ගහන්න පටන් ගන්නවා අපි අරමයි මෙහෙමයි කියලා ඒව සත පහකට ගණන් ගන්න එපා ඔයාලා හරිද ඊ ආගම හොඳ නම් ඒකේ ඉන්න දැන් ඔයා දෙවියන් වහන්සේ කියන විදිහට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ආවනම් ඔය එක එක කෙනා කියන කතාව වලට බය වෙන්න එපා එක එක අය බොරු චෝදනා කරයි සල්ලි දීලා ගත්තා දැන් කියන්නේ මේ මේ මෙතන ජේසුස් වහන්සේ පැහැදිලිව කියනවා නුඹලාට සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා කලබල වෙන්න එපා බොරු කියන ඔයාලට විරුද්ධව මෙයාලා සල්ලි ගත්තා බඩු මල්ලකට වහල් වෙලා පල්ලියට ගියා සල්ලි දීපු නිසා පල්ලියට ගියා එක එක අය එක එකව කියයි මේ සබාවෙන් සල්ලි දීලා මිනිස්සු බඳ ගන්න පල්ලියට බොරු කියනවා ඒ ඒ එහෙම කිසිම වார்த்தාවක්වත් එහෙම එකක් නැහැ හැබැයි මිනිස්සු බොරු කියන අරයව වේදනාවටපත් කරන්න දුෂ්කරතාවයටපත් කරන්න බොරු කියනවා
ජේසුස් වහන්සේ මෙතන කියනවා නුඹලට සියලු ආකාර අගුණ බොරුවෙන් කියනවා එහෙම කරලා නුඹලට පීඩා කරනවා මගේ නාමයේ නිසා නුඹලට පීඩා කරනවා නුඹලගේ වටේ ඉන්න යෝ හැබැයි ඒවට කලබල වෙන්න එපා දුක් වෙන්න එපා නුඹලා වාසනාවන්තයන් බවට දෙවියන් වහන්සේ පත් කරනවා උන්වහන්සේ මේ කියන මාර්ගයේ එන්නට කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේ ඔබව වාසනාවන්තයෙක් කරනවා මේ ඉගැන්වූ මාර්ගවලට හැඩ ගැහෙන්න කැමති කවුද මෙච්චර කල් තිබුණු අවාසනාවන්ත ජීවිතය නිම කරලා ඔයාව වාසනාවන්තයෙක් බවට පත් කරනවා මෙච්චර කල් බැරි වුණු දේ ඔයාට වාගේ ශක්තියෙන් කරගන්න බැරි වුණු දේ කරන පිණිස ජේසුස් වහන්සේගේ ආත්මය ඔබට අතගස්නවා එබැවින් කලබල වෙන්න එපා අපි හැමෝම මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ සුද්ධ හස්තයේ වෙදට අපේ ආත්ම කැප කරගමු වාලම්පුරි ළඟ තියාගත්තට ටිකට් අරගත්තට ඉස්සරහා මගට වතුර කලයක් ආවට එහෙම නෙමේ වාසනාව වෙන්නේ වාසනාව කියන එක මේ කනාවට මේ ලෝකේ එක එක අය කියන පිළිවෙලට ගන්න බෑ වාසනාව ඔබට දෙන්නේ දෙවියන් වහන්සේ වාසනාවන්ත වීමේ රහස් තියෙන්නේ මේ ලියවිල්ලේ මේක කියලා තියෙන විදිහට කරොත් ඔබ වාසනාවන්තයෙක් එබැවින් නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියා එක එක මිනිස්යන් නුඹලා යන ගමනට අකුල් කෙරෙන කල නුඹලා කලබල වෙන්න එපා නුඹලා වාසනාවන්තයන් බවට දෙවියන් වහන්සේ පත් කරනවා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ මොහොතේ ඔබට ස්තුති වේවා මේ මාර්ග වලට හැරිලෙන්න හැමදාම වාට ලැජ්ජ වෙවි ඉන්න දෙවියන් වහන්සේට තියන්නේ හැමෝම ගමේ අය මේ හැමදාම වාට ගල්ග ගහ ඉන්න තියන්නේ දෙවියන් වහන්සේ ඔබේ පවුල මුලදී ඔබව ප්‍රතික්ෂේප කරන එක හරි ඒක වෙයි හැබැයි හැමදාම මේ ඔයාගේ පවුල ඉස්සරහා ලැජ්ජ වෙවි ඉන්න ඉඩ තියන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව තමන්ගේ ගමෙන් පිටමං කළා ජේසුස් වහන්සේ තමන්ගේ පවුලේ අය විසින් ප්‍රතික්ෂේප කළා ඒකනේ ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ අනාගත වක්ත්‍රුවරෙක් තමන්ගේ ගමේ සහ තමන්ගේ පවුල තුල ගෞරවය ලබන්නේ නැහැ ඒක හරි අමාරු එතන ගෞරවය ලබන්නේ කියලා පිළිගන්නේ නැහැ ගමේ මිනිස්සු පිළිගන්නේ නැහැ පවුලේ අය නෑදෑයව පිළිගන්නේ නැහැ ජේසුස් වහන්සේ පිළිගත්තෙත් නැහැ උන්වහන්සේ කියන එහෙම ඒක ඒ පීඩනේ නෝ පිළිගන්නේ නැහැ හැබැයි එහෙම කියලා මේ හැමදාම ලැජ්ජ වෙවි ඉන්න තියන්නේ නැහැ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ මල්ලිලා මේ පවුලේ කට්ටිය අන්තිමට දේව සේවකයෝ වුණා ජේසුස් වහන්සේගේ නෑදෑයෝ ගැලවීමට ආවා. ඒ ජේසුස් වහන්සේ උපන් ගම පිටින් ගැලවීමට ආවා. උන්වහන්සේව අදාහගත්තා. මුරු යෙරුසලම ගැලවීමට ආවා. උන්වහන්සේට ලැජ්ජ කරපු අය 5000 එක දේශනාවෙන් ගැලවුණා ඒ කාලේ. මුලදී ප්‍රතික්ෂේප කිරීම තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට කලබල වෙන්න එපා. ඔබේ ගමෙන් ඔබව ප්‍රතික්ෂේප කරයි, පවුලෙන් ප්‍රතික්ෂේප කරයි. හැමදාම මේ ලැජ්ජ වෙවි ඉන්න දිව්‍යන් වහන්සේ තියන්නේ උන්වහන්සේ ඔබව ගෞරවයට පමුණුවන වෙලාවක් එනවා ඔබ වාසනාවන්තයෙක් බව දිව්‍යන් වහන්සේ පෙන්වන වෙලාව එනවා ඔබ මහා වාසනාවන්තයෙක් වගේ මුලදී පෙනේ ඒකට බය වෙන්න එපා ලෝකේ එක එක අය ඒ කරන එක එක ක්‍රියාවලට ඔයාලා මේ යන්න එපා ඒවා කර කර වාසනාව හොයන්න යන්න එපා ඒ ලෝක ක්‍රම අතාරින්න දැන් දැන් දිව්‍යන් වහන්සේගේ ක්‍රමයට ජේසුස් වහන්සේ මේ කන්ද උඩ දේශනාවේ විස්තර කළ ක්‍රමයට උන් වහන්සේගේ වාසනාව උරුම කරගන්න ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ හලෙලූයා සිතින් දිලිදු වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ පමණක් ශෝක වෙන්න මොළොක් ගුණ ඇති සිතක් ඇති කරගන්න ධර්මිෂ්ඨ කමට පිපාසාවන්න මනුෂ්‍යයන්ට දයාවන්තව සලකන්න සිතින් පවිත්‍ර වෙන්න මනුෂ්‍යයන් අතරේ සමාදානය ගොඩනගන්න දෙවියන් වහන්සේත් එක්ක මිනිස්සුන්ව සමගි කරන්න ධර්මිෂ්ඨ කම නිසා දුක් විඳින්න බය වෙන්න එපා ලැජ්ජ වෙන්න එපා එක එක අය ඔබව ප්‍රතික්ෂේප කළා ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසා ඔබට ලැජ්ජ කරනකොට ඔබ දුක් වෙන්න එපා මක්නිසාද නුඹලා වාසනාවන්තයන් බවට දෙවියන් වහන්සේ පත් කරනවා සිතින් පවිත්‍ර වන්නෝ දයාවන්ත වන්නෝ ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින්නෝ භාග්‍යවන්තයෝය ඔවුන් වාසනාවන්තයෝය වාසනාව ඔවුන්ව සොයාගෙන එනවා දැන් ඔබ යන්න ඕනේ නැහැ වාසනාව හොයාගෙන ඔබ මේ කියන දේ කළා නම්
වාසනාව ඔබ සොයාගෙන ඉන්නට දෙවියන් වහන්සේ සලස්වනවා හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්ස හැමෝම දෙවියන් වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ පාමුල යටත් වෙන්න පැරණි වැරදි දුර්වල ජීවිත අතහැරලා පැරණි වාසනාව හොයපු මේ වැරදි ක්‍රම අතහැරලා දැන් උන්වහන්සේගේ පාමුලට එන්න මේ කියපු දේවල් ඔබ තුල අඩුපාඩු තියෙනවා නම් දැන් ඒව කියලා පවිත්‍ර වෙන්න උන්වහන්සේගේ පවිත්‍රතාවය නැවත ලබන්න හලෙලූයා ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ පැරණි වැරදි මේ කියපු දේවල් ඔබේ තුල තිබුණ නැත්තම් ඔබට පවිත්‍ර සිතක් තිබුණ නැත්තම් ඔබේ හිත අපවිත්‍ර නම් ඉස්සර දැන් පසුතැවෙන්න ඔබ අනිත් අයට කරුණාවෙන් සැලකුවේ නැත්තම් පවිත්‍ර වෙන්න දැන් ඔබට ආපු පීඩාවෙදී අනිත් අය ලැජ්ජ කරනකොට ඔබ දුක් වුණා නම් දැන් ඒ ගැන පසුතැවිලි වෙලා පවිත්‍ර වෙන්න ඔබ සිතින් දිලිඳුනේ නැත්තම් ඔබ හිත දැඩි කරගෙන හිටියා නම් එහෙනම් දැන් පවිත්‍ර වෙන්න හලෙලූයා ඔබගේ පාමුලට එනවා ඔබ එකිනෙක නාව කොටවන්න වැඩ කරා නම් එමනම් පවිත්‍ර වෙන්න දැන් මේ කියපු දේවල් ඔබ තුල නැත්තම් පවිත්‍ර වෙන්න ඔබ පාපයෙන් මිදෙන්න උත්සාහ කළේ නැත්තම් ධර්මිෂ්ඨකමට පිපාසයක් තිබුණ නැත්තම් කොහොම හරි මම ධර්මිෂ්ඨ වෙන්න ඕන කියන ආසාව ඔබ තුල තිබුණ නැත්තම් පාපේ ඔහේ ඔබට හිතුන වෙලාවට ඔබ ඒ ගැන කිසිම එකකින් ගොඩ එන්න උත්සාහයක් නැතුව ඒකටම වෙලා හිටියා නම් දැන් පසුතැවෙන්න ඉක්මනට ඒ පාපයන් ගැන පසුතැවිලා උන්වහන්සේගේ පාමුලට එන්න ඔබ වාග්්‍යවන්තයෙක් වාසනාවන්තයෙක් බවට දෙවියන් වහන්සේ විසින් පත් කරනවාමයි උන්වහන්සේගේ ලියවිල්ලේ බොරු කියන්නේ නැත ජේසුස් වහන්සේ බොරු කියන්නේ නැත ලියවිල්ලේ ලියා තිබෙන ප්‍රකාරයට සියලු අවාසනාවන්තයන් මේ ලියවිලි වල ප්‍රකාරයට වාසනාවන්තයන් බවට පත් කරු ලබන්නේය ඔබට කරගන්නට බැරි යමක් තිබෙනවා නම් මුල් කාලෙදී අපි ඔබ වෙනුවෙන් මැදහත් වෙනවා පදාත දවසේදී ඔබ වෙනුවෙන් අපි මැදහත් වෙනවා මේ කියන දේවල් වලට එකඟ වෙලා ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න කැමති නම් සමහර විට ඔබට තාම එක එක අන්ධකාර ආත්ම වලින් මිදී ගන්න බැරි වෙන්න පුළුවන් එක එක රෝග වලට තාම පිළිසරණක් නැති වෙන්න පුළුවන් කලබල වෙන්න එපා මේ කියන දේ කරන්න සිතින් මෘදු වෙන්න මොලොක් වෙන්න අනිත් අයට සමාව දීලා කරුණාව දක්වන්න මේ කියන මාර්ගයට හැරෙන්න පදාත දවසේ සුව මෙහෙයන් වලදී අලුතෙන් සම්බන්ධුණු යම් කෙනෙක් විපතටපත් වෙලා ඉන්නව නම් එයාලව සමහර විට ඒක ඔබට කරගන්න බෑ නමුත් අපි ඔබව නිදහස් කරනවා මෙතන සේවය කරන අනෙකුත් සේවක සේවිකාවන් ඔබ වෙනුවෙන් යාඥා කරනවා මම ඔබව මුදා නිදහස් කරනවා ඔබට කරගන්න බැරි දේ සත්ගුණයකින් කරන පිණිස දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි මුදාහරණ ලබනවා බය වෙන්න එපා දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ ඔබගේ පියාණන් වහන්සේ ළඟට වාසනාව හොයාගෙන ආයි යන්න ඕනේ නැහැ ආයි කොහේ යන්නද සහෝදරයා සහෝදරිය වාසනාව හොය හොය කොහේ යන්නද මෙතරම් වාසනාවක් තවත් කාටද උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම තරම් මහෝත්තම දෙවියන් වහන්සේව අඳුනා ගැනීම තරම් වාසනාවක් තවත් කොහෙද උන්වහන්සේ කියන දේ කරන්න ඔබේ අවාසනාවන්ත ජීවිත මහා වාසනාවන්ත වාග්්‍යවන්ත ජීවිත බවට දෙවියන් වහන්සේ පත් කරාවි වැරදිගෙන පසුතැවි උන්වහන්සේගේ අතට දැන් පාර වෙන්න හලෙලූයා 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 මගේ පාපලා සාමින් රතුව තිබේ ඉමුමෙන් මා පිරිසිදු කළ මැනවි රුසියේ වැගිරු ජේසුගේ රුධිරෙන් මගේ පව් සේදුව මැනවි රුසියේ වැගිරු ලේ දහරා මා පව් සෝදා හරිනා පිරිසිදු වෙමි මං ජේසුගේ රෙවලින් පුරුසේ වැගිරු ලේ දහරා පුරුසේ වැගිරු ලේ දහරා මගේ පව් සෝදා හරිනා පිරිසිදු වෙමි මං ජේසුගේ මට ශෝක පැමිණුනේ මා පනිසයි පසුතැවෙමි ඔබේ පාමුලේ මට ශෝක පැමිණුනේ මා පනිසයි පසුතැවෙමි ඔබේ පාමුලේ ජේසුනි ඔබගේ සදා ප්‍රේමයෙන් පිළිගනු මැනවි මෙමා ජේසුරිය ඔබගේ සදා ප්‍රේමයෙන්
नमस्कार वेवा हालेलुया हालेलुया हवला तला हवला हालेलुया बिल 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 इली हाथला हवाले हाथला नमस्कार वेवा स्वामी पांच ओबगे अतिशुद्ध पाद पाबुल वैद्य वैटे नो आपगे देवियाँ पांच वाहन सेवा अनुनागा तैनता वासनावंते केर हवालिया लिया तला हवला मैं वचन असा ये अनुव तम जीविते विनस्कर गाना वासनावंते ඔලවේ වාසනාවන්තයයි කියන මිනිසයන් සියලු දෙනා ඉදිරියේ දෙවියන් වහන්සේට වෙන් වෙන මිනිසයා ඉතා දෙවියන් වහන්සේගේ සදාකාලික වාසනාව උරුම කර ගන්නවා ඇත. ඔලවේ වාසනාවන්තයයි කියන දේවල් එම తాවකාලික දේවල් ස්වල්ප කලකින් පහවි යන්නේය. නමුත් දෙවියන් වහන්සේගේ වචනය මත කොට නැගින්නා සදාකාලෙන් සදාකාලයට දෙවියන් වහන්සේගේ වාසනාව උරුම කර ගන්නෝය. ඔබට සුති වේවා එබැවින් වෙනත් මාර්ගවලට හැරි නොගි දිව්‍යන් වහන්සේගේ සුද්ධ මාර්ග මතම රැඳී සිටින්න ඔබට নমস্কার වේවා දිව්‍යන් වහන්සේට ඔබට নমস্কার වේවා ස්වාමීනි හලෙලුයා 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 අපි මේ මොහොතේ දිව්‍යන් වහන්සේ ලබා දුන්න පණිවිඩය ගැන ස්තුති කරලා යාඥා කරමු දේව වචනය උදෙසා ස්තුති කොට දේව මෙහි අවසන් කරලා අපි යාඥා කරමු हालेलुया प्रशंसा वेवा महोत्तम देवी अनुहांस स्वामिनी आदि दावसित में शुद्ध साबद दावस आप योगांस स्तुति प्रशंसा करनो अभांस के पावल वैंदे वैटिमिन स्तुति करनो स्वामी अनुहांस අද දවසේ ඔබ වහන්සේගේ ශුද්ධ පණතක් පවත් ගන්න අපට දුනා කරුණාව නිසාද ස්වාමීන් වහන්සේ ශුද්ධ නමස්කාරයක් තුලින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේව රාජ්‍යයට යන්න අපි මේ සූදානම් වෙන්නව ගමන නිසාද සිටි කරනවා ජේසුස් වහන්සේගේ ශුද්ධ පූජාව තුලින් උන්වහන්සේ අපට පෙන්වා දුනා මාර්ගය තුලින් ස්වාමිනේ අපි ඔබ වහන්සේව සවා පැමිණෙනවා ස්වාමීන් වහන්සේ මේ පොළොවේ සියලු දේවල් වලට වැඩිය ස්වාමිනේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේගේ රාජ්‍යයයි ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන සියලු දේ ඔබ වහන්සේ අපට දිනපත සතිපතාම ඔබ වහන්සේ අපට ලබා දෙනවා අපේ ආත්ම ඔබ වහන්සේ උසස් තැන්වල ගොඩ නගා ගැනීම සඳහා ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ බොහෝ අය ස්වාමිනි වාසනාව සොයාගෙන ගොස් ඕන් ලෝකයේ ලෝකාකාර ක්‍රමවලට ගොත ඕන් පරීක්ෂාවල මලපත්වල වැටි ඕන් විනාශ වෙන්නව යන වේලාවක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නැවතත් ඔබ වහන්සේගේ පුත්‍රකමට බොහෝ දෙනෙක්ව කැඳවලා තියෙනවා ස්වාමින් වහන්සේ ඒ පුත්‍රකම තුලින් අද දවසෙත් ඔබ වහන්සේ පුත්‍රකමට අවශ්‍ය කරන දේවල් ඒ ආශිර්වාදේ ලබා ගන්නව ආකාරය ගැන ඔබ වහන්සේද ස්වර්ගයේ සිට ඔබ වහන්සේ වචනේ එවමින් ස්වාමිනේ එකිනෙකාව ගොඩනගන්න ඒ ලබා දුන්නා ස්වාමින් වහන්සේ ඒ ආශිර්වාද උරුම කරගන්න කිතු ආකාරය තමාව වෙනස් කරගනිමින් මිස කිසිවකින් මේ ආශිර්වාදේ ලබා ගන්න බැහැ ස්වාමීන් වහන්ස ඒ ආශිර්වාදේ පොළවට විතරක් නෙමේ ස්වාමිනේ ස්වර්ගික ආශිර්වාද තමයි ස්ථානේ තියෙන්නේ ඒ නිසා ස්වාමිනේ අද දවසේ කිව්වා ඔය අපිට ඒ දුන්නා වචනේ තුල ගොඩ නැගෙන්න මොළොක් ගුණෙන්ද ධර්මිෂ්ඨ කමෙන්ද ස්වාමීන් වහන්ස පවිත්‍ර සිතකින්ද ඒ සියලු ආකාරවලින් අපිට ගොඩ නැගෙන්න ඔබ වහන්සේගේ කරුණාව දුන බැනව ස්වාමිනේ ඒ වගේම ස්වාමීන් වහන්ස අපිට පීඩාවක්ද තියනවා මේ තුල ගමන් කරනකොට පීඩා මා जयगाने आशीर्वाद
ආශිර්වාදයක් බලාපොරොත්තුවත් සදාකාලයක් උරුම කරගන්න වෙන කිසිම මාර්ගයක් නැති බව ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේ ප්‍රකාශ කළාසේම හැම හදවත් ඒවා ලබාගෙන ඒවා තුළ ගොඩ නැගෙන්න ඔබ වහන්සේ උදව් කරන්න උපකාර කරන්න ස්වාමීන් වහන්සේ චේසුණිය ඔබ වහන්සේ අද දවස නිසා ස්තුති කරන මේ දුන්නා සියලු වචන නිසා ස්තුති කරන අපි තවදුරටත් ඔබ වහන්සේ ගෙවන් වචන බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ මේ අන්තිම කාලේ අපිට ගොඩ නැගෙන පිණිස ඔබ වහන්සේ 16 තුලිනුත් ඒ වචන දෙමින් මේ කණ්ඩායම ඔබ වහන්සේ ශක්තිමත් කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරන සියලු දෙනාම මෙතනින් හැරි නොගොස් ස්වාමීන් වහන්සේ කීකරු වෙලා ස්වාමිනේ අවංක කමින්ද ඒ ධර්මිෂ්ඨ කමින්ද ඔබ වහන්සේගේ මූණ සොයන්න ඒ කරුණාව ලබා දෙමින් ස්වාමීන් වහන්සේ ඒ මතු පැමිණ සදාකාල රාජ්‍ය ඔබ වහන්සේට මෙහෙකම් කරන්න මේ පොළවේ විතරක් නෙමේ ස්වාමී අපි ස්වර්ගයේත් ඔබ වහන්සේට මෙහෙකම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ ඒ පුත්‍ර කමඬ කැඳවලා තියනා වගේම ස්වාමීන් වහන්සේ දැන් ඕන්ටත් අපට සියලු දෙනාටත් ස්වාමිනේ අලුත් උත්පාදනයක් ඔබ වහන්සේ දෙන්න ඒ උත්පාදනේ ලබා ගත නැති අයට අලුතෙන් උත්පාදනේ ලබා දුන මැනව ස්වාමිනේ ඔබ වහන්සේගේ බලවත් සුද්ධ වූ දෑතට සියලු දේ බාර කරන අද දවසේ තවදුරටත් බාර කරනවා ස්වාමින් වහන්සේ මේ සුද්ධ පූජාව නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ දේව දාසයා නිසා අද ස්තුති කරන මේ සියලු සහෝදර සහෝදරිනී සාද ස්තුති කරනවා අපි එකම කණ්ඩායමක් ලෙස ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජ්‍ය උරුම ලබා ගන්න පිණිස අපි සියලු දෙනාටම ඔබ වහන්සේ තුළට ඇතුල් වෙන්න කරුණාව දුන මැනව නැවත වාරයක් ස්වාමිනේ මේ සියලු දේ ඔබ වහන්සේගේ සුද්ධ දෑතට යටත් කොට බාර කරනවා සියල් ඉල්ලන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් අනිත් වෙන මොන හරි දේවල් තියෙනවා නම් බදාදා සූම් හේට වලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා නම් විතරක් අපි ටික වෙලාවක් ඔබට ඒකට අවස්ථාව ලබා දෙනවා. දේව මෙහි අවසන් හැමෝටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පාස්ටර්. ජේසු පිහිටයි පාස්ටර්. මාස්ටර් පොඩි දෙයක් අහන්න පුළුවන්ද?